හැමෝට බ අයිබුවන් සුබ ම සුග රාත්‍රයක් කියල පාර්ථනා කරනවා පුතේ හැමෝටම අයිබුවන් මුලින් අපි වැඩේ පටන්ගන්න කලින් මං කියද ඔබට ඇහෙනවාද කියලා මට පොඩි මැසෙජ් එක දාන්න ඔට ම හෙනවාද පේනවද අපි වැඩේ පටන්ගන්න කලින් මට පොඩි මැසේ එකක් දන්න පුතේ ම ඇහෙනවාද තේෙනවාද උබට ේ හරි හැෙනවා නේද. රයි කෙත්මි කිව හරි ඇහනවා හරි එ යි හෙෙන ඕන්නන මං විශ්වාස කරනවා ඔබට මා ඇහෙන ඇති පේන ඇති කියලා. අපි වැඩේ ඉතාම සාර්ථක විදිහෙට අදකරගෙනයන්. මංහිතනවා මෙතන ඉතාම උනන්දුව තියෙන පිරිසක්ඉන්නන්නේ මං මුලිින්ම කියනවා මේ වැඩේ පටන්ගත්ත වෙලා විදන් අවසාන වෙන කම්පුතේ ඉතාමආසාාවෙන් උනන්දුවෙන් රැදිලයින්න. ඔබට අනිවාරම මේ පාඩම හොඳින්ම පුළුවන් වෙනවාමයි. හරිනේද ඔෙහින් දෙදස් විසිතුන්නේ විභාගලියන්ද අපේක්ෂා කරන දරුවෝ බහුදරයක් මෙත නැති කියලා මං විශ්වාස කර. එහෙන අපි වැඩේ කරගෙනයක්. දැන් අපි බුතිේ ගිනුම් කරණය ඔබ දන්නෝ මාතෘකාකීයක් තියනවද දාසයක් තිය නවා. මෙතනනි මම වැඩේ පටන්ගන්නක. ගිනුම් කරණය තියනවා මාතෘකා දාසයක් බැහැදිලිද. මේ දාසේ පළවෙනි මාතෘකාව තමයි ගිනුම් කරණය හා හි අවශ්‍යතාවේ. ගිනුම්කරනය හා එහි අවශ්‍යතාවේ එහි අවශ්‍යතාවේ කියන මාතෘකා අව්‍යතාව. අපි මේක මේ වෙද්දී සාකච්ඡා කරා. ගිනුම් කරණය හාහි අවශ්‍යතාවය කියන එක සාකච්ඡා කරා. දෙවනි පාඩම තමයිබුතේ ගිනුම් කරන සමී කරන. ගිනොම් කරන සමීකරන කියන එක. අපි ගිනුම් කරන සමීකරන පාඩමත් යම්සාක්දුරට සාකච්ඡා කරා, ඉදිරියේ දීත් මේවාගේ ගනන් නැවත නැවත මම ඔබත් එක්ක හදනෝ. අරි ඊළඟට තුන්වැනි පාඩම තමයිබුතේ දිත්ව සටහන් ගිනුම් කරන ක්‍රියම් වලිය. දිත්ව සටහන්, ගිනුම් කරන ක්‍රියාවලිය ගිනුම් කරන්න ක්‍රියාවලිය කියන පාඩ මේක තමයි තුන්වෙනි පාඩ මේක පොතේ ටිකක් දිග කොටසක් මේ තුන්වෙනි ඒකකි ඉවරවැඩ නම් අපිට කොටස් හතරක් ඉගෙන ගන්නට ඕන් මේ තුන්වෙනි ඒක ඉවරවැඩඩම් අපිට කොටස් සතරක් ඉගෙන ග්ඩ ෝඩ ඒ එකක් තමයි ගිනෝම් කරන ක්‍රියාවලිය පිළිබඳව ඉගෙන ග්ඩ ඕනෙ ක්‍රියාවලිය ඇැතරම අපි ක්‍රියාවලිය පිළිබඳවෝ යම්ගකිසි අවබෝධයක් ගත්තා එක නරෝබට මතකද මෝලාස්ර ලේඛන ගැන කතා කරා ඉටබස් අපි මෝලික පොත් ගැන කතා කරා ලෙද්ජරය ගැන කතා කරා ඉට පස්ෙ මේකෙන් අර ලැබීම් චාණලය කොහොමද හදන්න කියල කතා කරා මේ වගේ ගනන් කිහිපයක් අපිසාකච්ඡා කරා ඉදිරයේදී අපි මේක ඉතුරු ටිකම්පලීට් කරන ලැබීම් චර්ණලේ තමයි නැවතුනි ඊඩ පස්ස දැන් මේක යටතේ තව තින මාතෘගාවක් තමයි බැංකු සැසඳුම් ප්‍රකාශන පැංකු සැසදුම් ප්‍රකාශන කියන එක වගේම තවේ එකක් තමයි වැරදි නිවැරදිකිෙරීම. ඊලක තමයි පාලනගිනොම් සහිතව ලෙජ්ජර් පවත්තාගෙන ය මෙන්න මේ අනුකොට සතරම ඉවරුණොත් තමයි තුන්වැනි මාතෘකාාව අපිට වරැයි කියල කියන්න පුළුවන්. ඉති මං හිතුව අද අපි අලුත්කොට සක්සාකච්ඡාකරමු ගේ සති සඳුදත් මම පටන් ගත්තා මකන්ද බැංකු සැසදුම් ප්‍රකාශනවල ඉතිරිොටස අද සාකච්ඡා කරගෙන, ප වැඩේ කරගෙන යමු බැංකු සැසඳුම් ප්‍රකාශන ල ගනන් හදන කොටස තමයි අද වී සාකච්ඡා කරන්නේ යන්නේ රයි එහෙනක් ොන්න මංහිතන ඔබ පොතේ මාතෘකාව ලියාග නැති බැංකු සැසඳුම් ප්‍රකාශන කියල ඔබ ලියාග නැති අරිෙන මංකිවව බැංකු සැසඳුම් ප්‍රකාශන කියලා ඔබ ලියගන්න් ඇදිගේලමං විශ්වාස කර යි එම් බැංකු සැසඳුම් ප්‍රකාශන පාඩම තමයි අපි කතා කරන්න බැංකු සැසඳුම් ප්‍රකාශන පාඩමේ ඉතාම පහසු පාඩමක් අපි අද මේක පුළුවන් උපරමයක් හෙමීට පියවරෙන් පියවර අවබෝධ කරගම්. හරි ර. බැංකු සසඳු ප්‍රකාශන පාඩමි ගෙන ගත්්දී. මංකව පලවැනියටම මෙන්න මේ දේවල් දිිකි ගැ ගන්නඩුවන එකක් තයි මකක්ද බැංකු ජංගම ගිනුමක් කියන්න මොක්ද ොකදපුති බැක්කු ජංගම ගිනුමක් කියලකිවේ. මංකිව්වා අර චෙක්පත්මගින් ගණු දෙනු කළ හැකි පරිදි. ිජ බැංක තුල්ල ියවෘත කරන ගෙනුම් විශේෂයක් අපි කියනවා ජංගම ගිනුම් කියන. එහම් මේ බැංකු සැසඳුම් හදන්ඩ කලින් අංක එකට ඔලුවෙ තියෙන්න්නට මොකක්ද ජංගම ගිනුමක් කියන්නේ. අපි මේක ගිය සතියේ සාකච්ඡා කරාවට මතක ඇති බැංකු ජංගම ගිණු ගැන කතා කරා. ඊට පස්සේ දෙවනයට මංගවෝ බැංකු ප්‍රකාශනයක් යන්න මොකදද. අපි බැංකු ප්‍රකාශනයක් ඇඳලත් පෙන්වා. බැංකු ප්‍රකාශනයක් මංකිව මේ මාසයක් තුළ ගැ ජනවාරිමාසේනම් ජනවාරිමාසය. මෙන්න මේ ජනවාරිමාසය තුළ මෙන්න ජංගම ගිණුම සමග සිදුකරන ලද ගණු දෙනු. ඇතුළත් කරමින් ජංගමගිණුම සමග සිදු කරනු ලද ගණු දෙනු ඇතුළත් කරමින්. ව්‍යාපාරයේ හර ජංගමගිනුම සමග සිදු කරන ලද ගණු දෙෙනනු ඇතුළත් කරමින් ව්‍යාපාර් බැංකුව විසින් මාසයක් අවසානයේ දී පිළියල කරලා එවන ප්‍රකාශනය වලට මතකද බංකිවෙේ බැංකුව විසින් මෙන්න මෙහෙම එකක් එවනවා කියලා දිනය කියල එකක් තියෙනවා ඉට පස්සේ විස්තරය කියල එකක් තියෙනවා ඉට පස්සේ හර කියල එකක් තියෙනවා බැර කියල එකක් තියෙනවා ශේෂය කියල එකක් තියෙනවා මෙන්න මෙහෙම එකක් එව්ව. දිනය විස්තරය හර බැර හා ශේෂය කියලෙක් තියෙන මේක අපි දාහදන්නේ බැංකුවෝ හද ක සින් තමයි මේක හදන්න කියලා මංවාලට පැහැදිලිවම හතා කරා ඒක ඔබට මතක ඇති මතගයිනේද ඊඩ බස්සේ අපි බතේ තැන්පත් කරන හැමේ එකක් බැංකෝ විසින් අපි ්‍යාරයේ වින් බැංකුවේ තැන්පත්කරොත් බැංකු බැ කර ගන්න ඔොසවා අපි මුදල් ගත්තොත් මේක හර කරගන්නවා කිව්වා. මේ විදියට මංවාලට කෘති ඇඳලා බැංකු ප්‍රකාශනය පිළිබඳව කියලා දුන්න රි. ඊළඟට බැංකු ප්‍රකාශය ගැන කතා කර ජංගප ගෙනම ගැන කතා කර මුදල් පාලන ගිනුම ගැන කතා කර මුදල් පාලන ගිෙනුම. මංකව මේ බැංකුවත් සමඟ කරන ගනු දෙනු ඇතුරත් කරමින් ව්‍යාපාරය විසින් හදන්නේ මොකක්ද මුදල් පාලන ගිෙනුම කිය. ඉති බැංකුවේ තැන්පත් රදදි මුදල් පාල ගිෙනුම හරරනවා කිව්වා බැංකුවෙන් මුදල් ගද්දි මුදල් පාලන ගෙනම බැරවෙනවකි. මතකයි නෙනෙ ඒකත් අප නිසාකච්ඡාක. ඊට පස්සේ තමයි මංකිේ බැංකු. සැසඳුම් ප්‍රකාශනය කියන්න මොන්ත කලා මේතිකොල්ි තියන්ඩො. බැංකු සැසදු ප්‍රකාශනය කියැන්න මොකත් බැංගු සැදුම් ප්‍රකාශණය ගැන්න මේ මුදල් පාලන ගිනු මේේ අවසාන ශේෂයයි බැංකු ප්‍රකාශනය අවසානශේෂය අතර වෙනසක් ඇතිවුණොත් ඒ වෙනසට හේතු දක්වොන ප්‍රකාශනය තමයි මොකක්ද බැංකු සැසඳුම් ප්‍රකාශනය කළ කිව්ව. මුදල් පාලන ගිණු මේ අවසානශෂය බැංකු ප්‍රකාශනය අවසානශේෂ අත්තර වෙනසක් ඇතිවුනොත් වෙනසට හේතු දක්වන ප්‍රකාශනය තමයි මොකක්ද බැංකු සැසඳුම් ප්‍රකාශනය කියලා අපි සාකච්ඡා කරේ ඔබට මතක ඇති ඊට පස්සේ අපි කතා කරා මේ වෙනසට හේතු මොනවාද ඔබට මතකද මන් පලවෙ දිකිවා තැන් පත් කළ නමුත් උපලප්ති නොූචෙක් පත් උපලබ්ති නොූචෙක් පත් මතකද මේගේ ගැන්නමකක්ද අපි බැකුවට තැන් පත් කර. අපි තැන්පත් කරපු ගමන් අපි අපේ ව්‍යාපාරය මුදල් පාලන ගිටු මෙහර කරනවා. හැබැත් බැංකුව එක පාට්ට මේ කකුන්ටකට බැරකරගන්නේ නෑ. දවස් කීපයක් යනෝ. ඉතින් මේ මාස අවසානයේදී තැන්පත් කරපුවා. ඊළඟ මාසෙදී තමයි බැරවෙන් මේ අම්මාසය අවසානයේ දිවා තැන්පත් කරඒ මේකට බැරවෙලා නෑ. හැබැ ඇි මුදල් පාල කින මේ සටහන් කරලා. අ බැරවෙලා නෑ. ඒවත් අපි ගෙනොත් තැන්පත් කරා. ම බැංකුවට වැටිලනෑ තැන්පත් කළ නමුත් උපලක්දි නොව චෙක්පත් ගන්නවා කියලා කිව්. ඊළංඟයට මොකක්ද නිකුත් කල නමුත් ඉදිරිපත් නොව චෙක්පත් තියෙනවා කිව් එක අපි චෙක්පත් නිකුත් කරා කාට් හරි කෙනකුට අපි චෙක්පත්තක් නිකුත් කරා. හැබැයි ඒක එයා මේ මාසිදිී තමයි පිනිකුත් කරේ මේ මාසිදී අරගෙන ගිහිල්ලා නෑ මුදාල කැන ැංකෝට හරවෙලා නෑ අපි දුන්නා දුන්න ගම මුදල් පාලකිිරම බැර කරනවා. හැ බැකුවතාම මේ හර කරලන්නේ යන්න නිකුත් කරලා මුත්තාම බැංකෝට ඉදිරිපත් නොවනු චෙක්පත් ගැන අපි මෙතන කතා කර හරි ඊට පස්සේ බංකිවවා ඔන්න නිකුත් කල නමුත් ඉදිරිපත් නෝචෙක්පත් ගැනකවායි රුජු ප්‍රේශයණකමතකද රුජු ප්‍රේශණක කියන්නන්නේ මොක්ද මංකෝ කෙලිම්ම ඔයාමොකක් හරි ආයෝජනයක් කල ේකේ මුදල් කෙලිම බැංකෝට බැරවෙලා ඒගැ අපි බැංකුව එකකවන්ට එකට වැටිලා අපි දන්නන්නේ නෑ අපි දන්නේ බැංකු ප්‍රකාශනයාවට පසේ. ග ්‍රකාශන ාවට පස මයි දන්න ික්්්‍රර ප මා ප හර ට ද ක බැංකු ්‍රශන හැමලේ ම සි රල ඟග මස ල් සතේවිත. හදි එ රජු ප්‍රේෂන කෙලිීම බැංකුවට වැැවුණු සල්. ඉර පසේ තවකක් මංකුව ස්ථාවර නියෝගමන්ත ගෙව ස්ථාවර නියෝගමත ගෙවිම්. එකන යා මොකක් හරිවාගේ රක්ෂණවාරකයක් හරි ෆිනෑස්වාරිකයක් හරි. විසිවෙනිදට හැමදා හැම මාසම කපන්්න්න කියලා බැංගුවට දැනුම් දීල තියෙන. ඉතිං විසි වෙනද ඔයාගේ කවු් එකෙන් ඒ විසි දහ කපලලා ඔයා කියපු ඇෙක් කවන්් එකට යා දාලා. එකැනගේ කව් එකෙන් අඩු කරලා. වා දුන්න ස්ථාවර නියෝගයක් මත. ඒ අපි මුදල් පහල කිනේ බැරවෙලා නෑ හැබ මේ හර කරලා අඩු කරලා. එකටත් මේ දෙ අතර වෙනසක් ඇති වෙන. ස්ථාවර නියෝගමත ගෙවීමම් කෙනමං කතා කරලා. ඊදත් පස්සෙේ. ඊඟට මංගයාලට කිව්වා මතකදවාලට හා බැංකුගාස්තු බැංකුගාස්තු ගැන චෙක්පොත් ගාස්තු ගැන හරබද්දු ගැන මං කියලදුන්නේ හරබදදු බැංක ගාස්තු චෙක්පොත් ගාස්තු වගේ බැංකූ විසින් කා ගැතිය නව හර කරලතිය නවා. ඒක මුදල් පාල ගිෙනුම දන්නේ නෑ අන්න ඒවා අත් වෙනසක්යනෙනව කෙලා කිවවා. ඉටල් පසේ මුදල් පාල ගිනු මේේ සිදුවේ හැකි වැදි ප අප ති මුදල් පාල ගිනු හදදි වන්නඩපුළුවන් වැ බැංකු අතින් බැංකු ප්‍රකාශනයේ සිදුව හැකි වැරදීවලින් මේ මුදල් පාල ගිනු මේ සහ බැංකු ප්‍රකාශනය අතර වෙනසක් ඇති වෙනවා කියලා කිව්වා මතකයිද මේ ටික මේටික මතකයිදටිකක් කරේ. එටි කියල මංකිව බැංකු සඇැසදු ප්‍රකාශනය හදන එකේ පියවරයනුත් මං ඔයාලට පැහැදිලි කරා මෙතන් එනකම් මතකයිදඩිගක්හරේ මතකයිදරක් හරේ මුල් ටික මඒ එකට අදාල වීඩියුව එකකුත්තුලට දාන්න තවත් වීඩ එක එක මං ඉදිරයේ දීත් දාන්න බැංකු සැසඳුම් ප්‍රකාශන ඕ හෙමයිය එකක් මත ගැර. බැංකු සැසඳුම් ප්‍රකාශන හදදිපුතේ බැංකු සැසදුම් ප්‍රකාශන හදන පියවරයන් ටිකක් තිය ොපියවරයන් මෙන්න මේක අද මෙතනින් එහට සාකච්ඡා කරමකු. එනම් අදකොටස ඔොන්න මෙතන එහාට වැඩේ ගොඩදාම නියීමට බැ. ආසාවෙන් මේ වැඩේ කරගෙනයක් අපි මේක ඉවර කරගමු. ඔව අද පුළුවන් උපරිමයක් හද නෝපුතේ ගනන්න්න බයිවැඩ හරි පියවර කිහිපයක් අපි සාකච්ඡා කරගනයක් මේ බලන් බැංකු සැසඳුම් ප්‍රකාශනයක් පිළියල කිරීමේ පියවර මොන. පියවර මෙන්න මේකයි පලවෙෙනයට පුතේ තියන්නේ ආරම්භකශේෂ ආරම්භකශේෂ? නිවරදිදැ පරීක්ෂා කර බැලේීම පළවෙනික දිනවා ආම්භක ශේෂ නිවරදි දයි පරිීක්ෂා කර බැලි. ඔන්න එක ආරම්භකශේෂ නිවරදිදයි පරිීක්ෂා කරන්න ඕන බැංකු සසෙතුමක් හද. දෙවනිපියවර තමයි ලැබීම් ජර්ණලයේ ඇති අයිතම, ලැබීම් ජර්ණලයේ ඇති අයිතම බැංකු ප්‍රකාශනයේ බැර සමග සැසඳීම, බැර සමග සැසඳීම. හර ඊළඟක තමයි ගෙවීම් ජර්ණලය ඇති අයිතම, බැංකු ප්‍රකාශනය හර සමග සැසඳීම හර සමඟ සැසඳීම මේකත් දා ගත්තා. ඊටත් පස්සේ ඊළංගික තමයි මුදල් පාලනගිනු මේ සටහන් නොවනු දෑ ඇති දැයි පරක්ෂා කර බැලීම ඊළංගික තමයි පුතේ ඊළඟක තමයි මොකක්ද බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියල කිරරි. බැංකු සැසඳම් ප්‍රකාශනය පිළියල කිරිීම මෙට මේගේ පියවරෑන්ටිකක් කිවවා පියවරයන්ටි මාන්ත්‍යක එක පරකයන් ආරම්භක ශේෂ පරීක්ෂා කරා ලැබීම් ජනලේ තියනෙවා බැංකු ප්‍රකාශනයේ බැර පැත් එක්ක සසන්ධනය කර ෙවීම් චනලේ තියනෙවා බැංකු ප්‍රකාශය හර පැත්තත් එක්ක සසධනය කර. එටවස මුදල් පාල ගින්නු මේ සටහන් නොවනු දඇති බේදයි බැලවා අන්තිමට බැංකු සැසදුම් ප්‍රකාශනය පිළියල කරා ම මේ පියවර ඇන්ටිකවයාට හදන්ඩ කෙකිව්ව ලියන්ඩ කෙලකිව මේවා කට පාඩන් කරන්න අවශ්‍යතාවයක් නෑ. හරි මේවා කටපාඩන් කරන්න කිසිම විදිිහක වශ්‍යතාවයක් නෑ අපි. බැංගු සැසතුුම් ප්‍රකාශන ගනන් හදලා මේ වැඩේ නැවතවඔලුවට දාකම් ්‍රයි් මේ බලන්නපුදේ දැන් මං එවපු නිබන්ධනය ප්‍රීන් කරගන තියෙනවාවන ශෝක හොඳද එහෙම නැත්තම් මේPDඩF එක ගන්නකු මත් බලන්න පඩ එක හරPDF එක පලවෙනි ගාන මං ඔන්න එව්වPDඩF එක පලවැනි ගන්නන හැම ගවම් PDF එක තියනවා ේද නැත්තන් ඔන්න ම ගරුපලට දාලා යෙනවා ගරුප් එක බලන්ඩ ගරුප් එකගේPDඩ එක තියෙන හරි. එක බලාගන්න පුළුවන් නියමයි රයි් දැම් මං කියනදේ හොඳට අහලා මේ පඩ එක පිළිවඩ හදාගනයක් පලවෙනි ගාන මං හදනවා පලවෙනි ගානමය බලන් මදුරගේ ්‍යාපාරයේ දෙදා සවිසයකි අගෝස්තුමාසේ ලැබීම් හා ගෙවීම් ජර්නලය බැංකු ප්‍රකාශනය පහත දැක්වේ එතකොට වට දී තියෙනවා ලැබීම් ජර්නලේ දී ලතියෙනවා ඉඩක් පස්සේ ගෙවීම් ජර්නලේ දී ලතිය මුදල්ගිනුම දී ලතියෙනවා බැංකෝ ප්‍රකාශනයේ බැංකෝ විසිද්න්නේ වන්නේ ඒ අත්වට දීල තියෙන කියනවා සංශෝධීත බැංකු ශේෂය හදන්ඩලූ බැංකු සැසදුම් ප්‍රකාශනය හදඩලු. බතේවට ගොඩා දුරටෙන්නේ සංශෝධීත මුදල් පාලන ගිනුමයි බැංකු සැසදුම් ප්‍රකාශනය හදන්ට නම් පලවෙනීට මෙන්නම හෙමකෘතියක් හගන්න සශෝීත සංශෝධීත මුදල් පාලන ගිලුම මුදල් පාලන ගිෙනුම ඉට පස්සේ බැංකු සැසඳම් ප්‍රකාශනයකටත් මෙන්නම හිෙමාකෘතිය ගහගන්ඩ. මෙහිම අආකෘතිය තිෙ නෑ එකම් ප්‍රකාශනයක් වගේ ගහක. එකල උඩිමලයා ගන්න බැංකු සැසඳුම් ප්‍රකාශනය සැසඳුම් ප්‍රකාශනය පළවෙනි ගාන හදන්න හොඳද ප්‍රකාශනය බැංකු සැසඳුම් ප්‍රකාශය. උඩිමල යනවා සංශෝධිත මුදල්පාලනගිනුමේශේෂය මුදල් පාලන ගිනුමේශේෂය. උඩිමලිය අනම ගද සංශෝධීත මුදල්පාලන ගිනුමේශේෂය. එකතු කලා කියලා රූල් හතරක් විතර තියලා අඩුකරා කියලා ඇයටිනුත් රූල් හතරක් විතර තියන්ම රූල් හතරක් විතර තියන්. මුලිම මේ ආකෘතිය ගහගණ්ඩ මුදල් පාල ගිනුම සංශෝධනය කරන්න ග ග්ඩ සංශෝධීත මුදල් පාල ගිඩුම කියලා එකලා බැංකු සැසඳුම් ප්‍රකාශනය කියලා මෙන්න මෙහෙම ගහක්. එක උඩිම ලියල තියෙන බුදේ සංශෝධීත මුදල් පාලන ගිඩුමට අනුව ශේෂය සංශෝධීත, දල් පාල ගින්නුමට අනුව ශේෂය ලිම මේ ආකෘතිය ගහලමට හරි කියල ැසෙච්ජක්ෙවන් හරි නියමයි හරි ආකෘතියක හලිවරයි කවින් දුවිවරයි හරි ආය කවුදඉන්නේ හරි වැඩ හැරිනේ හරි සවමිනීකන්නද හරි වැඩේ හරිද හාකෘතියගහගත දැන් මේ බැංකු සැසඳු උප්‍රකාශන හද්දී හැම වෙලේම පුතේ සංශෝධනය කරන්නේ මුදල් පාලන ගිනුමේ අවසාන ශේෂය. එක හින්දා දැම් බලන්ඩ, මේකේ මු ආය කියන්නකු කියලා කියනවා. ති මේ තියන්නේ සංශෝධීත මුදල් පාල ගින්නු මේේ ශේෂය ගහණන්න කිව්වා එට පසේ බැංකු සැසඳුම් ප්‍රකාශනයකට මෙන්න මෙහෙම අකෘතිය ගහන්. ඒලා ඔ බැංකු සැසඳුම් ප්‍රකාශනය කියලා ලියලා උඩින් තියනෝ සංශෝධීත මුදල් පාලන ගිනු මේ ශේෂය මේ උඩින්තියෙනමකක්ද සංශෝධීත මුදල් පාලන ගිට මේ ශේෂයේ. මෙතන තියෙන සංශෝධීත මුදල් පාල ගිනුම එකල එකදුගරා කියලලා රූල් හතරක් විතර යලා අ්ඩු කරා කියලා තවත් රූල් හතරක් විතර තියන්. හරිද වැඩ ඉවරයි නද වැඩේ ඉ එහෙනම් අපි වැඩේ කරගෙන යමු. එහ අපි වැඩේ කරගෙන යමු. දැ මේකේ පළමුව තියනවා පළමුෝ තියනවා මෙන්න මෙහෙ එකක්. මුලිම බුතේ මේ සංසෝධීත මුදල් පාලන ගෙනුම හදන්න කියලා කිව්වෝොත් හරිනේ PඩF එක තියන්නේෙ ගරූප් එකේ තියෙනවා බුතේ මං ඔන්න මේකට හදල තිෙන ගරුප් හැම එකකටම පඩF එක දාලා තියෙනවා කවර හරි පුළුවන්න්නම් මේ චැට් එකටත් දාන්න හැම එකකටම මන් දාලා තියනෝ ග්‍රුප්පලට ර එතකොට මේකේ දිියුට් එක තියනට බෞතික පන්තිනයට ඒවුට් එක ටවුට්ගත් මේ ගාන තියෙනවාරි ර එතකොඩ මේක අවසාන ශේෂය තමයි පුතේ සංශෝධනය කරන්න අපි හැම්වෙලීම ගන්න දැම් මේකේ මුදල් ගිනුම බලන්නු ලැබිම් චනල දීලා ගෙවිීම්චනල දිල ඇටි මුදල් ගිම තිවාවන එක අවසාන ශේෂය තිහයි කියලා තියෙනවා ඒක සංශෝධීත මුදල් ගිනුමට දාන්න ශේෂය කියල තිහයි හැම වෙලේම සංශෝධීතකට දාන්න පුතේ තිහක් ආරම්භක ශේෂය මෙන්න තිහයි කියල තමයි දාත්හරි තිහයි කියල තමයි දා ආරම්භක ශේෂය හයි කියලා දාගණ්ඩ මෙතන. වැඩේ හරිනේ හරින වැඩේ තිහයි ශේෂය දාගන්න. දැන් ශේෂය දාගන පියවරයන්වලල්ටයා මුලිම මේ ආකෘතිය ගහගත් හරිද පලවෙෙන පියවර තමයි ආරම්භක ශේෂ නිවැරදි දයි පරෙක්ෂා කර බැලීම්. දැම් මුලිින්ම බලන්ඩ මුදල් පාලන ගිනුේ ආරම්භක ශේෂය කියද කියලා මටනම්ඒක පේනවා හාරසීයක් තියනවා කොන්න ඔයාගේ ියවට්ක් ළග තිනවා වැටපුලුව ඒක හරින්දා ගන්නඩ න්න මුදල් පාල ගනම ම චෙක් හාරසිීයට හරිදත්දා ගන්න දැක්කනේද දල් පාල ගෙනුේ හරේෂය දැක්කා. ඊට පස්ේ බලන්න මුදල් පාල ගිෙනුමයි බැංකු ප්‍රකාශනයයි තමයි මේ සංසධනය කරන්න. එට මුදල් පාල ගිනේ හරශේෂය හරසිය තිබා බැංකු ප්‍රකාශනය හරශේෂය හරසියත් තියෙනෝද බලන්ඩආරම්භක තියනෝද නැද්ද තියනවා හරසියයි කියලා තියෙනව බැංගු ප්‍රකාශනය. ෞතිකව ඔයාගාව පි පිින්ටවු් එක තියනොනම් ඉතන්ට හරිියත්තා ගන්න හරසිය. ර මුදල් පාල ගිනුේ ආරම්භක ශේෂයට මේක සමානයි. මුලින් අපි බැංකු සැසතුමක්කරද්දිි කරන්න ඕොනෙකු ේ මුදල් පාලන ගිනුේ ආරම්භක ශේෂයට අර බැංකුවෙන් එවපු බැංකු ප්‍රකාශනය ආරම්භකශේෂයේ සමානදැයි පරීක්ෂා කර බලන්. සමානනන් ගැටලුවක් තියෙනවාද නෑ සමානනන් කිසිම ප්‍රශ්නයක් නෑ අසමානනන් තමයි ප්‍රශ්නය. දැ මේ ගානේ සමානයි එහෙනම් ගැටලුවක් නෑ අපිට දෙවනි පියවරට යන්න පුුවන් දැන් හයිියෙන්ගේ කියන්නට දෙවනි පියවරමකද. ලැබීම් ජර්නලේ ඇති අයිතම බැංකු ප්‍රකාශනයේ බැරවී තිබේ දැයි බලන්න. එහෙනම් අපිියන් ලැබීම් ජර්නලට ලැබීම් ජර්නලේ වටිනාකම් තීරුව තියෙනවා නේද. වටිනාකම් තීරුවට ඔන්න හරිදා ගන්නඩ අත්තළඟ තියෙනවා අනන්න ඇැත්තනවා මා කර ගඩ හිතන් හරිද. විකුණුම් කියලා සීක්තියනෝ දැක්කද, වටිනාකම් සීක් තියනෝ දැක්කද තිබ්ා. එකගැන් අපිට ලැබුණු චෙක්පතාක්. බලනපුතේ මේක බැංකු ප්‍රකාශනයේ බැරවෙලා තියෙනෝද කියලා? මේ තින් තැන් පතු කියලා සීයක් බැංකු ප්‍රකාශනයේ බැරවෙලා තියෙනවා එහෙනම් ඒ ලැබීම්චන්ලේ තියනය බැංකු ප්‍රකාශනයට බැරවෙලා තියනෝ තියෙනෝනම් ගැටලුවක් නෑ ඊළඟ එක බලමු අමර කියලා එකසි අසුවක් තියෙනවා වටිනාකම්තීරුවේ ලැබීම් චැන්ල්ලෙ ලබුණු එක. බලන් එක බැංකුවේ බැරවෙලා තියෙනවාද කියලා තැන් පතු කියල එකසි අසුවක් තියෙනවද නැන්ද තියෙනවා එම් අපිට එතිෙන්දත් හරිබ්දා ගන්න බොලුවනේ ඒකත් හරි මේකත් හරි තිබ්බා ගැටලුවක් නෑ. ඊළඟට බිකුණුම් කියලා දෙසීයක් බ දෙසිියක් වටිනාම්තීරුවේ තිනව ආයිද් ලබිම් චනල්ලේ. දැම් බලන්න පුතේ ඒක බැංකු ප්‍රකාශනය බැරවීයඇතිදැයි බලන්න ඒ දෙසීත් තියනවා. තියෙනවානේද හරි එහෙනම් ගැටලුවක් නෑ තියෙනවනං අවුලක් නැහොඳද. ඊළඟට ඔන්න එකසේ හැත්තෑවක්තියන උනන්දුව කරම අප එකසිේ හැත්තෑවක්තිය නොවටිනාකම්තීරුවේ ලැබිම් චනලේ. බලන්න ඒ බැරවෙලා තියනොද කියෙක සිත් ඇක් තිවාද මේ තියනෝද එක සිත් ඇව තිනෝද බැංකු ප්‍රකාශනයේ බැරවී තිබේද තිබේද නැ්ද බැරවී තියනෝද නැද්ද ඒ මටනම් පේ න නෑ හරියට හරි නෑ ඒක අඇන්නෙමකරද දන්නවල් පුති හැම්වෙලේ මතක තියාකන්ඩ ලැබීම් චර්ලේ තියනවා හැබැයි බැංකු ප්‍රකාශනයේ බැවලා නත්නන් අපි ට ෙන ැබීම් චර්ල යන ුති අපිතැන් පත් කරපයෝය ලැබම් ජනලය හමක්ම බැංකුවේත් හැන් පත්කරපුේවා. අපි බැක්කුවේ ැන්ත් කරපු හම ලැබීම් චාල ලිය නවා. හැබයි බැංකු පකාශනය බැරවෙලා නෑ කියන්න බැංකුකවන්ටකට තාම වැටිලා නෑ. අපිවැඩගෙනොත් තැන් පත් කල නමුත් උපලබ්දි නොෝචෙක් පත් ලැීීමම් චාලේ තියනවා බැංකු ප්‍රකාශනයට බැර කරලා නෑ. තැන් පත් කළ නමුත් උපලබ්දි නෝචෙක්පත් කියයන එක පුතේ හැමවෙලේම එන්නේ සංසෝධිත මුදල් පොතට නෙවෙයි බැංකු සැසඳම් ප්‍රකාශනයේ. මේක දැනට ඔයා ම මතකතියාගන්න උ මුදල් පාල ගින්නුමේ ශේෂයත්තේ නොන යටින් හැම වෙලේම තැන්පත් කළ නමුත් උපලබ්දි නොව උපලබ්දි නොෝූචෙක් පත් අඩු කරන්න මකද මංකිවේ තැන් පත් කළ නමුත් උපලබ්දි නොෝචෙක් පත් අඩු කරන්න එහෙනම් මෙන්න එකසිය හැත්තෑවක් උපලබ්දි වනේ නෑ ඒක ම ම අඩු කරනවා එකසි හැත්තෑවක් තැන්පත්ළ නමුත් උපලබ්දි නෝ චෙක්පත් කියලා අඩු කරන අඩු කරන්න තේ හැම්වෙලේම තැන්පත් කළ නමු තුපලබ්දි නෝචෙක්පත් බැංකු සැසදුමට එන්න මොක දෙක මුදල් පාලන ගෙනම වැැරදක් නෙවේ අපි තැන් පත් කරද්දි ලැිම් ජැල්ලේ හර කරන්න ඕන් ලැබම්ජනල ලියන් ඕෝන බැංකුවට වැටුන්න නැති එක කාල පරතරයක් එක ඊළඟ මාන්සේදී වැටේ තරද මේ මාසේදී වැටිලා නෑ එරස ඒවට අපි ගෙන තැන්පත් කරනමු තුපලබ්දි නෝ චෙක්පත් අපි බැංගු සැසදුමේ මොකද කරන්නේ අු කරනවා හැමවෙල්ලේම අඩු කරනව කියලා මතගතයගඩ උඩිින් මුදල් පාලන ගින්නුමේශේෂයේ තේරනම ඉදිරිද මේඒ අඩු කරන විදි කියල දෙන්න. හරි උනන්තුයග රයි් ඊළඟ එක බලමු ඊළඟට ලද්ද පොලී කියලා සීයක් තියනව ටිනාකම් තිරෝ එක සැත්තවැන චෙක්කර ඒක බලන්ට බැරවී තිබේද ආ ඒකත් නෑනේද. බැරවෙලා නෑනේද. පොලි කියල බැරවෙලා නෑනේ ඒකත්මකත් දෙෙන. බිීම් චල්ල තිය නවා බැංකු ප්‍රකාශනය බැරවෙලා නෑ අපි වැඩටගේ නොමකන්ද තැන්පත් කළ නමුත් මෙන්න තැන්පත් කළ නමුත් උපලබ්දි නෝවචෙක් පත් කියද සීයි තැන්පත්ළ නමුත් උපලබ්දි නෝචෙක් පත් තවේ එකක් තිබසිියය ඒකත් මකද කරන්න අඩුයි. මොකද හැම්ම තැන්පත් කළ නමුත් උපලබ්දි නෝූචෙක් පතක්ම අපි බැංකු සැසදුම් ප්‍රකාශනය මොකද කරන්නේ. අඩු කිරීීමක් කරනෝ මතක තියන් හැම වෙලේම අඩු කරනවා හැම වෙෙලේම අඩු කරනවා හරි නේද වැඩේ රයිට් හරි දිග මැසෙජයහකිවෙලතියන කවිදු ඔව් අගරු චෙක්පතක් උතිබුණනොත්පුතේ සංසෝධීත එකට තමයි තියෙන්නේ අගරු අගරු චෙක්පතක් ඉදිරිපත් නොවනොත් ඒක සංසෝධීත එකටයි බු න බැංකු සැසදුමට එන්නේ නෑඒ සංසෝධත එකට විතරයින්නේ ඒ ම දැංක කිය නො ඉඩකු බේසි එක මුලි මලුවට දාලා ඊළඟ දෙවල්දික කියන්න දැන්න්න හොලිම බේසික එක දාගම් යිදැ ලබීම් ජනලේ චෙක්කර හරිනේද හොන්න දැන් අපි සියලුම ලැබීම් ජනල තියෙන හැම අයිතමයක්ම බැංකු ප්‍රකාශනය බැරවී තිබේ දැයි කියලා පරික්චා කර. එතොට බැරිවෙලාවත් ලැබීම් ජනල තියනවා බැංක ප්‍රකාශනය බැරවෙලා නැත් අං අප එකට ගෙනවා තැන් පත් කළ නමුත් ලද්දිි නෝූ චෙක් පත් අපි තැන් පත් කල නමුත්තුඋ ප ලද්ි නෝූ චෙක් පත්පුතේ හැම වෙලේීම බැංකු සැසඳුේ මොකද කරන්නේ අඩු කරනු ලබනවා හරි නේද වැඩේ හරි ඊළඟකට යමෝ ඊළගේකට බලන්න ඊළංගේ ස්ටප එකමකදද ගෙවීම් ජානලේ තියනේවා බැංකු ප්‍රකාශනයේ හර පැත්ත් එක්ක සසදීම. ගෙවීම් ජානලේ තියෙන අපි හැමවෙලම නිකුත් කරපු චෙක් පත්තික. හරිින් එහෙනක් අපි බලමු ගෙවීම් ජනලේ ක්කුත් කරපු චෙක්පත් තිය ඒයි ඉදිරිපත් වෙලාද කියලා බලන් ඕන බැංකු ප්‍රකාශනය. ඔන්න පලවෙනිට පණහත්තියනවා විදුලය කියලා. බලන්නපුතේ පණහක් ගෙවීම් හරවෙලා තියනවා නේද හරවෙලා තියනවා ගැටලුවක් නෑ බැංකු ප්‍රකාශන හරවෙලා තියෙන් දුවන් හරි. ඊළඟ එක කසුන් කියල එකසේ හැටක් ගෙවීම්චන ලේ තියනවා. එතොට ඒක හරවෙලා තියනෝද කියල බලන්ට ගෙවීම් කිය එකසි හැටක් ආ තියනවාව තියනවා ගැටලුවක් වෙන්නේ නෑ. ළඟට පුතේ මයුර කියලා දෙසිය පණහක් තියනවා දැක්හද මයුර කියල දෙසේ පනත්තියනවා තියනවා. ඒ හරවෙලා තිය නෝදි කියල බලට දෙසේවනක් ඒකනම් නෑනේ දෙහෙන මයුරතාම බැංකෝට ඉදිරිපත් කරලා නෑ. මේ ගෙබීම් ජැල්ල තියෙන පුතේ නිකුත් කරා. බැංකෝට හරවෙලා නෑකැ නිකුත් කරා නමුත් තාම ඉදිරිපත් වෙලා නෑ නිකුත් කල නමුත් ඉදිරිපත් නොවූචෙක්පත්. හැම වෙලේම තැන්පත් කළ නමුත් ඔපලබ්දි නෝූචෙක් පත් අඩු කරනවා. නිකුත් කල නමුත් ඉදිරිපත් නෝූ චෙක්පත් එකතු කරනවා උඩින් සංශෝධීත මුදල් පාලන ගිනුීමට අන්නුව ේෂය තියෙනවාන පැහැ දිලිද. එහෙනම් මෙතන එකදු කරනවා මොකන්ද නිකුත් කළ නමුත් නිකුත් කල නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් ඉදිරිපත් නොවූ චෙක්පත්. නිකුත් කල නමුත් ඉදිරිපත් නොවූ චෙක් පපත් ොන්න තිබ්බා කියලපු දේ චෙක්පද දෙ අ කාටද දෙසිය පනහ මයුරට නිකුත් කර එක හර වෙලා තිබෙන ෑනෙ ම මෙතන දෙසිය පනහැ කියලා හරකර එකතු කරනවා හරණවේසුරිය එකතු කරනවා. එකතු කරා හරිනේද හරිනේද එකතු කරා ර් ඊලඟ කොටසටයම්. ඊළඟටපුතේ ගැනෝම් කියලා එක සය විිත්්සක් තියනවා අපි චෙක් කරමු. ඒක බලන්නපුතේ හරවෙලා තියෙනවාද ගෙවීම් කියල එකසිේ විස්සත් තියෙනවාද නැම්ද. තියෙනවා එහෙනම් ඒක ඉදිරිපත් වෙලා ගැටලුවක් නෑ හරිනේද. තුතේ ඔය ඉන්න ගරූප් එක මට පොඩ්ඩක් යන්නුම ප එක දාන්නම් ඊළගේක බලන්න ඊළඟ එක ලද්ද පොලි තියෙනවා ලද පොලි තියෙනවා සීයක් නේද ලද පොලි කියල සී අත් තියෙනවා සොරි ලද පොලි නෙවේ සාමා කියල තුන් සී හතලි හක්තියෙනවා ගෙවම් ගෙවම් තුන් සසි හතලි හක් තියෙනවා සාමා කියලා ඒ ගෙවීම්පුතේ තුන්සි අහතලිහ බලන්ඩ මේක හරවෙලා තියනවාද කියලා තුන්සි අතලිහක් කියලා තුන්සි අතලිහක් කියලා හරවෙලා තියෙනෝද කියල බලන්න තිනවාද තුන්සි අතලිහක් කර වෙලා තුන්සි අහතලිහක් කරවෙලා තියනවද නෑනේ එන ඒකත් අපිටලි අන්ඩුවන මොකක්ද නිකුත් කල නමුත් ඉදිරිපත් නොවූ චෙක් පත් කියලා තුන්සි අතලිහක් මෙන්න හරවෙලා තියෙනවා තුන්සිහතලිහක් මෙන්න හරවෙලා තියෙනවා ඊලංගේක බලමු ඊලංක බලමු. ඊට පස්සෙකු ති එන්න දෙසීයක් තියනවා බලන්න. දෙසීයක් වැටුප් කියලා තියෙන්නේ සාමනය වැටුප් කල දෙසියක්ක් ගෙවිීම් චැල තින බලන්ඩේ හරවෙලා දිනොත් මේ දෙසියක් හරවෙලා තින හැබ වැටු් නන්න ෙවෙයි මකක් දතිෙන්නේ. ප්‍රක්ෂණය කියලා. එහෙනම් වැටුප් දෙසී බැංකු ප්‍රකාශනය හරවෙලා තියනවාද ඒ හරවෙලා න්නෑ. එහෙනම් ඒකත් නිකුත් කළ නමුත්. ඉදිරිපත් නොවූ චෙක්පතක් තමයි දෙසී අත් කියල මේකට එකතු කර ඔන්න දැන් අපි පලවෙනි ස්ටෙප් එකමගත කර ආරම්භක ශේෂ දෙක පරීක්ෂා කර ගැන මුදල් පාල ගිනුේ ආරම්භ ශේෂයයි බැංකු ප්‍රකාශනය ආරම්භක ශේෂයයි හොම පරීක්ෂා කරළ බැලවා ඒක සමානනං ගැටලුවක් නෑ ඉරි පසි දෙවනිපියවරට හමකන්ද ලැබීම් ජනලේ තියනයවාපී බැංකු ප්‍රකාශනයේ බැරපැත්තත් එක්ක සසධනය කරගෙන ගිය හොම හරිදාද. තුර බැරිවෙලාවත් ලැබීම් ජැනලේ තිෙනවා ංක ප්‍රකාශනය නැත්තම් මොකක්දේ තැන්පත් කර නමුත් උපලබ්දි නොවූචෙක් පතක්. තැන් පත් කළ නමුත් උපලබ්දි නෝූචෙක් පත් අපි හැමවෙලේම මුදල්ාල්ල ගිනමේශේෂ උද්ඩින් දයෙනන මොකරේ තැන් පත් කළ නමුත් උපලබ්දි නූචෙක් පත් අඩු කරා. ඊටසි ගෙවීම් ජාලය තියනෙනවා බැංකු ප්‍රකාශනය හර පැත්තත් එක්ක පරීක්ෂා කරල බැලවා. එ බැරි වෙලාවත් ගෙවීම් ජල්ලෙ තියෙනවා බැංකු ප්‍රකාශනය හරවෙලා නැත්තම් තිබොත් ගෙටලුවක් නෙවට අපිගෙත්වා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්. ඒවා මුදල් පාල ගිනමේශේෂීය නො උඩි මොක කරන්න එකතු කරවා නිකුත් කල නමුත් ඉදිරිපත් නොූ චෙක්පත් එකතු කරා තැන්පත් කළ නමුත් උපලබ්දි නවූ චෙක්පත් අඩු කරා එක හොයාගත්ත විදිහ තේරුණාද. හරි නේද වැඩේ ඒක හොයාගත් විදිහ තේරුණනා නේද රයිට එහෙනම් ඊළඟ කොටසෙද ඔය ඔලිුවට දාග ඊළග ටපි ැ මේක හරි. <laughs> මුදල් පාලන ගිනුමේ සටහන් නොව දැති දැයි පරීක්ෂා කර බැලේ. මුදල් පාලල ගිනුමේ සටහන් නොවුන දෑ. දැන් බලන්න පුතේ අර දැංකු ප්‍රකාශනය තුළ තියනොවද දැන් අපි ලබීම් ජනලෙතින ඔක්කොම අයිතමටික චෙක්කරාන්න. නේද. ඉරස ගවවිම් ජලෙතින ඔක්කොම අයිතමටක චෙක්කරන්න ඒකෙන් අපි ොයා ගත්තා තැන් පත් කල නමුත් දුපලද්දි නොූ චෙක්පත්තා නිකුත් කර නමුත් ඉදිරිපත් නෝ චෙක්බ. දැන් අර ලැබීම් ජනල එ හා ගෙවීම් ජල්ලෙ නැතිඒවා? ංක ප්‍රකාශනය තිබ්බද කියලා බලන්න පුුවන් ගෙහෙනවා හරි දැම්මනං හරි වැටුණේ නැතිේවා. බලන්න මේක හරි වැටනේ නැතියවා මේ බලන්න. රක්ෂණය කියලා දෙසයක් බැංකු ප්‍රකාශනය හරවෙලා තිබ්බනේද ගෙවපු එකක් ඒ ලැබි ගෙවිම්ජනල තිබබේ නෑ එහෙනම් ඒක මුදල් පාල්ල ගිෙනුට ගිහිල්ල නෑ එගැන මුදල් පාල්ල ගෙනු මේ නැතිඒවා අපි මුදල් පාල්ල ගිෙනු මේ සංශෝධනය කරන්නට මේ බලන් ප්‍රක්ෂණය කියලා අපි මේක බැර කරනවා කිය අන්දරක්ෂණය කියලා බැර කරන්නේ සයා ගෙවීමක් නිසා බැරකරම් මොකදඒක ැබවීම් ජනලේ ගෙවම් ජනලෙ තිබේ නැතිහින්ද. හරිනි ඊළඟ එක බල ඊළඟ තිබ බැංකු ගාස්තු කියලා සීයා. ඒකත් ගෙවීමක්නේ ඒකත් අර වගේ තිබේ නෑනේ එනම් මේකට බැර කරන ඔන්න බැංකු ගාස්තු කියලා සයා. ඒපුදේ මුදල් බාල ගෙනම සටන් නොවුුණු දේවා. මොකද ලැබීම් ජනලයේවත් ගෙවීමම් ජනලේවත් තිබෙන ඒවා. තවත් එකක්ති බමකද ලාබාන්සි කෙල තුන්සීයක් පුතේ ලාබාන්සි කියන්නේ ලැබීමක් නේද. ලැබීම් මුදල් පාලනගින්නුේ බැරද කරන්නේ හරද කරන්න හරණේ එහෙනම් මේ ලාබාන්ස කියලා මම තුන්සීයක් මේක හරකර. දැන් අර මුදල් පාලනගින්න මේ සටහන් නොවුනු සේර මාපි සටහන් කරනවා ගෙවීම් තිබ්බේ බැර කරා රක්ෂණය ඇයි බැංගුගාස්තුයි තිබ්බා ලැබීම් තියෙන් හැම එකක්ම මේකට එකතු කරනවා. ඔොන්න ලාබාන්ස තිබ්බා වැඩේ හරිනේද අපි දැන් මුදල් පාල ගිනම සංසෝධනය කර ගම සංසෝධනය කරගමු. දැ මුදල් පාල ගිනම සංසෝධනය කරගමු මේ පැත්ත එකතු වැඩි පැත් එකතුව දෙ පැත් මේ පැත්ත වැඩි තුන් සිය තිහයි. දෙ පැත්තෙම දානවා තුන් සිය තිහයි. මේකින් තුන් සියයා කඩුක රමන්නශේෂය පහලට ගෙන ගියා තිහයි. ශේෂය ඉදිරියට ගෙන ගියා තිහයි. ශේෂය පහලට ගෙන ගියා තිහයි. ඒ ඉදිරියට ගෙන ගියත් හයගෙන මේගේ ආරම්භග තියනෙ වෙයි මේ යාවේ මේක වෙලා වැටිතින් දෙකම එක මුත්තරයක් කාව. මේආවිපතේ සංචෝධීත මුදල්ශය ැන නිවැරදිම මුදල් පාල ගිනුේ ශේෂය. ඒක තමයි මෙන්න මෙතන සංශෝධීත මුදල්පාල ගිණුම කියන තැනට දාන්න අපිත්තිහයි. මේ අවසානයට ආපුූ සංශෝධිත ශේෂය තමයි වෙතනින්දාන්න. දැන් ඔයා මෙන්න මේටික එකතු කරන්න්ඩුවන් ඒ යන්නේ. මේ එකතු කරා කිය නිකුත් කල නමුත් ඉදිරිපත් නොවූචෙක් පත් එක තියෙන් එඩික ොක්කෝම එකතු කරන්න මෙතැන කිය නොද බලන්න බිඳුවයි පහයි හතරයි නමයයි එකක් හිතුරුව එක මෙහාට ගන්නවා හයයි නං අටයි අටසි අනුවක් එකතු කරන්න ඕ එකතු කර බිඳුවයි ොලහැන් දෙකයි කක් ඉතුර එක මෙහට ගන්නවවා නම සය විස්සක්තියෙනවානේ හරිද බල හරින අටසි අනුවක්ද හත්ස අනුවත් බිඳුවයි නමයයි. තැන තියෙනවා දෙකයි දෙක හතරයි හතර හතයිනේ හත්සිය අනුවයි සොරිය හත්සි අනුවත් තියෙන්නේ එතවට මෙතැන එෙන්නේ පින්දුවයි සක අට සිය විස්සක් එෙනවා එකතු ඉඩවස් මෙත අඩු කරන්න තියනට මෙම ඉරක්ගහල ඉරට උඩින් දද මේටික එකතුව ඉරට උඩි එක එකතු කරන්න කියලා තිබ නිසාවං ආරම්භ ශේෂය එක එකතු කරලා මෙතනින් දැම් මේටික අඩු කරන්න තියන්නේ දෙේය හැත්තෑව කඩු කරන්න තිය දැන් අඩු කරල ඇතින් ශේෂේයට ගණඩි කියද බල බිඳදුුව අයි දොලහැන් හතක් පහයි අතෙන් දෙකක් පහයි පන්සිය පණහක් කෙන නේ අපි මේකරග නමකක්ද බැංකු ප්‍රකාශනයට අනුවශේෂයන හැමලේම යටින් එන්නේ බැංකු ප්‍රකාශනයට අනුශේෂය කියැනෙ උඩින් තියෙනව සංශෝධීත මුදල් පාල කිනමට අනුශේෂය. යටින් එන්නේ බැංකු ප්‍රකාශනයට අනුශේෂය මේ මුදල් පාල ගින මේ ශේෂයයි බැංකු ප්‍රකාශනය ශේෂයයි වෙනස් ඒ වෙනසට හේතු තමයි මේ. ද කලනමුත් ඉදිරිපත් නෝචෙක්ත් මෙචරත් තින්බා තැන් පත් කළ නමු උපලබ්දි නොූ චෙක්ත් මෙචර තිබ්ා ඒ වෙනසට හේතු තමයි මේ අපි සඳහන් කර ඔන්න බැංකු සැසඳුම් ප්‍රකාශන්නේ හොම තමයි අපි හදන්නේ. දැන්වා බලන් ඔයාගේ දී තියෙන බැංකු ප්‍රකාශනය අවසාන ශේෂය පන්සේ පණහ තියෙනව නේද. ආයක තමයි ඔයාාවේ. හරිද රයිට් මට කියන්න බලන්න මේක තේරුුණාද කියලා මේ කොටස තේරුණාද මේ කොටස තේරුණාද වැඩ පැහදිලත් මේකොට තේරුණා අප ඊළ ාන්ඩයමද ම ත්තරවුති හරි නියමයි හරි තේරුන්නා අපි ඊළං කොටසට අන්ගෙනක් රයි ඔක්කොලා මහදාගත්තනේද හරි හොඳට තේරුණා කියල ති නො වැඩේ හරි අපි තව ාන දැම් පියවරෙන් පියවර මංතිකක් වෙනස් වෙනස් ගනන් හදල්ල යන බෑ රයි දැම් මේක හරින් අපි එෙන ඊ ඊළඟ ගානත් හදම් ඊළං ගානත් හදම් අප ඊළගානත් හදමු මේ බලන්න ඊලගාත් බලට බැංගුස ඇසතුදුම් ප්‍රකාශන වලට ද අව ඊළංගාන හදමු තේරුණා ගොඩක් ඇහදලිවරයින්නේ හැනික හදලිවරයින්නේ ර දෙවනි ගානPDඩF එක තියෙන දෙවනි ගානට අපි යො අදලිවරයි නේද පං ඇනිගාන්ටයම් යන්නද ර හදලිවරයි ඉවරයින්නේ යි් මඟතරක් කාලය ඇති අපි ඇනික් ගානටයම් එනවන මාත එක්කම ගාන කිවෙන අමල් ව්‍යාපාරයේ අප්‍රේල් මාසයට අදාලෝ මුදල් ලැබීම් ජර්නලය ඔන්න පල්ලෙහා දක්වලා තියෙනවා. ඉටස ඔන්න චෙක්පත් අංකත් මේක දාලතිය නො ගෙවීම් ජානලයත්ව අට දීල බැංකු ප්‍රකාශනය දීල යටටින් පොඩි විස්තරයක් කියලා නෑ ඕක නේ මේකේ මුදල් පාලන ගිණු මේ ශේෂයක් නම් තියෙන්ඩ ඕනේ. පිටම ආරම්භක ශේෂය වෙනසක් නෑ කියලා. අවසාන මුදල්පාලන ගිනුමක් අපි හදලා ඒක ශේෂය ගමු එතුකට හරි. හැර. දැ මේකේ පුතේ මේකේ හදන්ඩ කියන්නේ මොකද කියලලා නැති නිසා මහෙම හදන්නන්න. ඔයාට ඕකේ හදන්්ඩ කියනවා දේවල් තුනා පළවෙනියට සංසෝධනය කිරීමට පෙර සංසෝධනය කිරීමට පෙර මුදල් පාලන ගෙනුම හදන්ඩරවන් මුදල් පාලන ගෙනු එගැනි සංසෝධනය කරන්න කලින් මේ වෙද්දි එයා හදලා තියෙන මුදල් පාලන ගෙනුම හදන්්ඩෝනේ ඊට පස්සේ සංසෝධනයේ මුදල් පාලන ගෙනනු මහා සංසෝධ මුදල් පාලන ගිෙනු මහා මේ බැංකු සැසඳු ප්‍රකාශනය තමයි හදන්ඩට මම් මේ හදන්නේ පළවෙනිට මුදල් පාන ගෙන මක්ගහගන්නඩු වැල් වෙන්න මුදල් පාලන ගෙන මක්ගහග සංශෝධනය කරන්න කලින් එකන බැංකු ප්‍රකාශනය ව්‍යාපාරය රෙන්ඩ කලින්. එයා හදල තියෙන මුදල් පාලන ගිෙනුම හදන්න අල්ලයා ගන්න මුදල් පාලන ගෙනුව. මේක සංශෝධීත මුදල් පාල ගිනම හෙමනෙවේ මේ සංශෝධන මුදල්පාල ගිෙනුම හදන්න කලින් එයා ව්‍යාපාරයේ හදල තියන මුදල් පාලන ගිෙනම තම අපි හදන්.හෙන් පයිඩ් ගහගන්න පුතේ මුදල් පාල ගෙනමක්, අපි මේක මුදල් පාල ගෙනම හත. දැන් ඔබට මෙතනදි ඥානයක් තියෙන් ඕනේ, ලැබීම් ජාණනලය හා ගෙවීම් ජානලයේ වාර්තා කරන විදිහ. මෙතෙදදි බංකිවවා ඔයා ඔබ්ප කල්පනයක් ගණන්ඩ මුදල් පාලන ගිනුමේ ආරම්භක ශේෂයයි, බැංකු ප්‍රකාශනය ආරම්භක ශේෂයි, සෑම විටම සමානයි කියලා ඔන්න අවබෝධයක් ගන්න සෑම්විටම සමානය මුදල්පාල ගිුමේ ආම්භ ශේෂය හා බැංකු ප්‍රකාශනය ආරම්භක ේෂය සමානයි කිය. එතකොට දැන් අපිට එ හද මුදල් පාල ගිනුේ ආරම්භක ශේෂයලියන්න්න පුලුවන් ලියා ගණ්ඩ ශේෂය කියලා. බැංකු ප්‍රකාශනය ආරම්භක ශේෂයවා දැක් අද දොලොස්දාහක් තියෙනවා අන්නේ දොළොස්දාහම මෙතනි ලයාගඩ දොළොස්දායි ආරම්භක ශේෂය මේ අපි සංසෝධීත මුදල් පාලගින ොදා දන්නේ නෑනෑ එයා හදල තිබ්පේ කරන. එයා හදද්දි මොකද කරන්නේ අපි ලැබෙන හැම එකක්ම මේකට හර කරන්න ඇති ගෙවන හැම එකක්ම මේකට බැර කරන්න ඇති. එනම් ලැබියම් ජන්ලේ තියෙන හැමේ එකක්ම මේක හර කරනවාන්නේ වෙනවෙනම අයිතමයෙන් අයිතමයට ඔබට අවබෝධය සඳහා හදන්න. පැහැදි මෙන්න මෙහෙමයි වෙන්නේ. පලවෙනිට බලන්ඩ ලැබීම්චාණලය තියෙනවානේද වඩ නය ගැතිියොන්ගෙන් ලැබුණු හැටහතරදා. ලැබීම් අපි මුදල් ගිණු විමකද කරන්න හර එන මම් මෙතන් ලෙනවා නය ගැතියෝකයලා හැටහතරදාහක් මෙයා හර කරලා ඇති. නයි ගැතිෝෙල් හැට හතරදාහක් හර කරන්න ඇති. ඟට විකුණුම් වලින් විසි එෙක්දාහ මුදලක් ලැබිලන්නේ ඒකත් මෙයා විකුණුම් කියලා විසි එක්දාහක් හර කර ඇති ඔන්න ලැබීම් ටික ඔක්කෝම මම හර කර. හරි නේද වැඩේ ලැබීම් ටික ඔක්කෝම හර කර. ඉට පස්සේ ගෙවීම් ටික මොකද කරන්න ගෙවීම් ටික ඔක්කෝම මේකට මොකද කරන්න ඕනේ. බැර කරන්න ඕන අපි බැරකරමු ගෙවිම්ටි කොක්කෝම බැරකරමු. දැන් ගෙවීම් ජල්ලේ වටිනාකම් කියත්ති නොද කියල බලන්න මේ බලන්න. ජන්ල ටිනාකම් කියති නොද ඔක්කොම ලන කියති නොද කියලා මෙතන පුදේ ගෙවීම් ජැන්ල තිය නව ටිනාකම් පලවෙෙන එක නයි හිමි ඔොන්ඩ ගෙවීම් තිස්තුන්දාහක් මං ඒක ක බැර කරනොේ නයහිමි ගෙවීම් නයහිමි ගෙවම් තිස්තුන්දාහක් මෙන්න මෙම බැර කරනයි ගෙවීම් අපි බැරරවා ඒන ය බැරකර ඇති බැංකු ප්‍රකාශනයන්ද කල. දැන් ඊට පසෙ ගැනුම් කියලා දහදාහක් ති නොදැකද. අන්න ඒක මෙතන ගැනුම් කියලා දහදාහක්දාගන් දහදාහක් බැර කරලා ඇති. ගැනුම් කියලා දහදාහක් බැරකරන්න ඇති. ඊළඟට පුතේ වියදම් කියල එක්දස් දෙයනන් නෙවෙේ උතන බිඳදුවක් කඩුයි මම මෙතන වියදම් කියලා දොළොස්දාහක් බැර කරන්න. දොළොස්දාහක් බැර කරන්නම් මකද වියදම් කියලා දොළොස්දාහක් බැර කරලා ඇති. ප සුළු මුදල් හා ගැනිලි කියලා වෙනත් කියල එකක් තියෙනවා. වෙනත් කියලවං එකවැරම හදදාහක් මෙතෙදි බැර කරන්න. දැන්වං ලැබීම් ජනලයේ තිබ හැමේ එකක්ම ඔයා දන්නවා මුදල් පාලන ගිනට හර වෙනවා. ගෙවීම් චන්ලේ තියෙන හැමේ එකක්ම ඔයාල දන්නවා ගෙවීම් මුදල් පාලන ගිනුමට බැර වෙනවා. ඒකරලා මෙයා ලැබීම් ජනලය ෙවීම් ජානලයයි විතරයි වාර්තා කරන්නේ වාර්තා කරලා මෙයා ශේෂය ගණ්ඩ ඇති දැන් එයාගේ ශේෂය කීද කියලා මටවන්න පුති ඒක කොමද ගන්න එයාවි ශේෂයම වැඩි පැත්තේ එකතුව දෙ පැත්තෙම දාම දැන් අපි මේ පැත්තේ එකතුව ගමක බලන් බින්දුවයි බින්ඳුවයි පින්දුවයි හතරයි නම් පහයි හයඒකයි හත් අයි මෙතන තියෙනවා හයයි නම් හතයියටයි නම අනුහදදාහයි නේ දාවේ. ඕ අනුහදදාහෙන් මෙන්න මේතික ඔක්කෝ අඩු කරන්න බුතේ කිය ෙනතු බලන් ශේෂය පහලට ගෙන ගිය ශේෂය ඉදිරියට ගෙන ගිය එයා හදපු මුදල්පාලන ගිනු මේ ශේෂය කියද කියලා මට එවන් පළම කෞුදු මුලින් එ වන්න කියලා එයා හදපු ගිනු මේ ශේෂය කියද කියලා මට එවන් උන්දුවෙන් එක හදලවන් වැඩි පැත්තේ එකතුව දෙ පැත්තෙම දාගත්තා එකල මේ එකතුුවෙන් මේ ටිකකෝමඩ්ඩු කරලා මේ ශේෂය පහල්ද ගෙන ගියා කියල මෙතනිල්ලිය මේ එයා හදපු එක ඔන්න මට ස්රෝමයවෙතිස් පන්දාහය කියලා මල්ලවෙෙනයටටම පිළිතුරෙවව සෙවුමනේ හරි ඊට පසේ තමයි ප්‍රමෝද්දව් ඊට පස්සේ සඳුනේ. සහන් එවල තියවා තිස් හතර දාහයි කියලා සහන් බලන්න්න තිස් පන්ධාද කියලා. හරි ගොඩක්ඇවල තියෙන තිස් පන්දාහය කෙ හෙන ං අවසාන ශේෂය ගන්නම් පුතේ තිස් පන්දාහයි ශේෂය තියෙනව කියද තිස් පන්දාහයි. මේ එයා හදපු ශේෂය මුදල් පාලන්න ගනවා. හැබැ මේ සංශෝධීත ශේෂය න නෙවෙයි. දැන් අපිට කියනවා මේක සඳශෝධනය කරලා කුැසුම් ප්‍රකාශනය හදන් කියෙලා දැන් එහෙන අප එකත් හතු ඔන්න මං හදනවා ඊළඟට ගහනවා සංශෝධීත මුදල් පාලන ගිනම ගහන් අරවිදිහටම සංශෝධීත මුදල් පාලන ගිනුම ඒ තේ බැංකු සැසුම් ප්‍රකාශයකුත් ගහන්න මෙන්න මෙහම ම මෙතනින් ගහන් න්නම් වෙනවා නේද බැංකු සැසඳුම් ප්‍රකාශනය කියෙලා මෙන්න මෙහෙම ගහන් උඩින්ලේනවා බැංකු සැසඳම් ප්‍රකාශනය බැංකු සැසඳුම් ප්‍රකාශනය කෙළෙකක්හන් හරි බැංකු සැසඳුම් ප්‍රකාශනය කියලා ගහල උඩිල්ලියන් සංශෝධීත මුදල් පාල ගිනට අනුව සේෂේ සංසෝධීත මුදල් පාලන ගිනුමට අනුශේෂය ඉට පසදිනවා එකතු කරා ඔන්න රූල් දෙකත්තුනක් වෙලා අඩු කරා කියල ලයන එකතු කරා අඩුකරා කියල ලියන් සංසෝධී මුදල් පාල ගිනුට අනුශේෂය කිය මුල් පාල ගිනම ගැහවා ැංකු සසු ප්‍රකාශන ැහ ඩින්ලියන අන්සෝදීට මුදල් පාල ගිනිුමට ුෂේෂේකතු කර අු කරා එ ආකෘතිය ගහල මට මැසෙද්ජ එකක් වන්න හරිනම් බැන් අපි කලින් එ හදපු මුදල් පාල ගිනුමත් හැදුව දැන් අපිඒ සංසෝධනය කරලා බැංකු සැසදුම් ප්‍රකාශනය හදන්ඩයි යන් හරිනි එවිට හදාගෙනයන් අසන්ට හදාගෙනයක් හරෙන් උනන්ුවෙන් ඉන්න පුතේ සන්තෝසියෙන් ආසාවෙෙන් ඉගෙනකන්ඩ ඔබට අනිවාරයෙන්ම ලංකාවේ හොඳම ප්‍රතිඵලයක්ෙන. හොම් ප්‍රපලක ආසාාවෙන් මහන්සයෙන් වැඩ කරන්න.හැපවීම වැඩක එකැ ඔබ ගොඩාක් මහන්සි වනාට වැඩන්නේ අක මැත්තෙන්. හරි මොකක් හරි ළඟාකරගැනීමට අබිලාසයක් නැතුව ඔය කැපවුණ කියලා වැඩන්න අපිපුතිේ මොකක් කරිේකට බොක්කෙන් හදවතින්ම බහහින්්ඩෝඩන වැඩේ හරිිය නෝම කියල බහිෙන් ඕනේ. එතකොට තමයි සාර්ථකවෙන්නේ එකහිද බංගවල්ලට යෝ ජනා කර නොමකක්ද ආසාාවෙන් ඉගෙන ගන්න සතුටින් ඉගෙන ගන්න මේ කොහොම හරිගේක් දෙනවා කියලා ඉගෙන. ක අනිවාරෙන් මේ ලංකාව හොුම් ප්‍රතිඵපයක් වටේ නොමයි හරිනේද ්‍රයි කැනික් අයට පෙන්න්න නෙවෙේ තමන් අවංකව කරන්න අපි අවංකෝ කරු මට කාටවොත් පෙන්න්න ද වශනය මයි කරන්න කියලා නමුත් ඔබ එහෙම කාට පෙන්න්නන්නේ ඔයා කැමැත්තෙන් තෘපතියෙන් වැඩර අනිවාරයෙන් හරිගෙන පහැදිලිත් ්‍රයි් ඒක ඔළුවිතියාගන දැන් ආකෘතිකයුවනි දැම් මංකිව්වා සංශෝධනය කරන්න පුත්තේ මොනශේෂයේයටගන්නේ මුදල් පාල න රම්භකශේෂයද හැම වෙලේම සංශෝධනය කරන්න අපි අවසානශේෂයද මට කියන්න බලන් ආරම්භකශේෂයද අවසානශේෂයද සංශෝධනය කරන්නට ගන්නේ ඉසලකෙත්මං කිව්වා එකයි ම මේ හන්නේ ආරම්භකශේෂයද අවසාන ශේෂයද ගන්නේ සංශෝධනය කරන්න කියන්න බලන් ආරම්භකශේෂයද නෑ අවසානශේෂය මොකක්ද ගන්නේ අවසානශේෂය හරියට හරි අවසානශේෂය තමයි ගන්නේ අපි මේ අවන ශේෂයක ඇති බද මුදල් පාලකිෙනනවේ තිස් පන්ඳහයි අපිෆයා ගත්තා. ඒක සංසෝධනය කියළදාන්න මුලින්ම ශේෂය තිස් පන්දාහයි. ශේෂය දාගන වැඩේ පටන්ගත් දැන් ඔන්න අර ස්ටෙප්ටික වයංන් අප ආයත් තිස් පන්දහදාලා අර කලින් කරපු පියවර පලවෙෙනියම ගත්ද ආරම්භකශේෂ සමානදයි පරීක්ෂාකර බැලීම. දැන්වා ආරම්භග ශේෂය බැලුව මෙන්න දලොස්දාහයි. දන්නා බැංකු ප්‍රකාශනයත් ආරම්භගශේෂය කියද තියන්නේ දොළොස්දාහයි. එනං ඒක අනිවාරෙන් මොකද වෙන්නේ. සමානයි ගැටලුවක් නෑ. අසමාන වන්නොත් අපි ඊළඟ ගානය කතාකරම සමාන වනේ නැත්තං මොකද කරන්න කියලා ඊළං ගානය කතාකරම. දැන් සමානයිනෙ හරි දැම් මවුලක් නෑ එනම් දැන් ඊළඟ පියවර. ලැබීම් ජනලේ ය නෙවා බැපැත්ත සමඟ සන්ඳනය කරමු. යන් අපි ලබිම් ජනලට. පලවිනයට වටිනාකම් තීරෝ බලන්න්නඩ දාසේ දාහක් තියනවා. බලන්ඩ බැංකු ප්‍රකාශනයේ දසේ දාහක් බැරවී ඇති දැයි බලන්න තියනො එක සිහතලිස් සත්ත චෙක්පත් අංකෙත් හරි බැරවෙලා තියනවානේ ගැටලුවක් නෑ තිබ්බේ. ඊළඟ එකටය දහදාහක් තැන්පත් කරලා තියනවා. දැක්කනේ හරි අද්දා ගැන්. ඒ දහදහ බලන්ඩ බැරවෙලා තියනෝවාද කියලා දෙසිය දහටන්කේ තියනවානේද? තියවා වැඩ හරි දහදාහ තියෙනවා ඒක අවුල්ලත් නෑ ඊළගේක බලන් පන්දාහක් තැන් පත් කල තින වටි නාකම් තිරුවේ ලැබිම් ජැන්ලේ බලන්ඒ පන්දහ මුදල්නෙ අන්න වාරෙන්ම තියනවා තියන පන්දහ තියනවා ඊළගේක බලන් දොළොස්දාහක් තියන හාරසිය දොළහචෙක් පත්තංකේ දොළොස්දාහක් බලන් බැරවීති බේදයි බලන් ආහාරසිය දොළහා දොළොස්දාහක් තියනවා කැටලුවක් නෑ ඊළඟකට යමුව අපි ටදාහක් දෙසිහතලිස් එක බලන් අටදාහක් බැරවෙලා තියනොද කියලා දෙසි අතලිස එක තිබේ නෑ නේද. ඒක නෑනේද නැත එකන්නේ ලැබීම් ජල්ල ති නෝ බැංකු ප්‍රකාශනය බැරවෙලා නෑ අපි වැටකි නොවකක්ද ලැබීම් ජල්ලෙති නවා. තැන් පත් කිරියම් තුල තියනවා තැන් පත් කර හැබයි උපලබ්දිය වෙලා නෑ අපි ඒවා එකතු කරවා ද අඩු කරනවාද මට ගැන්න තැන් පත් කල නමුත් උපලබ්ි නෝ චෙක්පත් එකතු කරවාද අඩු කනවාද. ම මේ කිව්වා මොකද කරන්නේ තැන්පත් කළ නමුත් උපලද්ි නෝ චෙක්පත් හරියට මහරි අඩු කරන්ඩ උඩින් මුදල් පාලකින් නුමේශේෂය තියෙනවාවන එනං ගොන්න අඩු කනවා. තැන්පත් කළ නමුත් උපලබ්දි නෝචෙක් කියලලිය ඔයාලා චෙක්පත් අංකෙලයාගන්න. ත් අංකෙලයා ගණඩයාටින් කියද චෙක්පත් අංකෙ තියෙන්නේ. අටදාහත් දෙසී හත ලිස්ස එක කියලා ලිව්වා මෙන්න අටදාහයි. තැන්පත් කළ නමුත් උපලබ්දි නොවූ චෙක්පත් දෙසි හත ලස්සෙ එකයි ඔන්න අටදාහයි කල ලිවා. වැඩහරින හරි 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 හරි. ඊළංග එක බලමුූ ඊළගක බලමුූ. ඊළගකේදිබුතේ තියෙනවා. ඊඟක දදි තියෙනවා පාලොස්දාහක් දෙසී අසූ එක. බලනපුත ඒක බැරවෙලා තියනෝදගල ඒ මටනම් පේෙන්නෑ. බැරවෙලා නෑ නේද. පාලොස්දාහක් බැරවෙලා නෑ නේද. නෑ. එහෙනම් ඒ කත්වන්න තැන්පත් කර ලැබියම් චනලය තියනවා බැංකු ප්‍රකාශනයට බැරවෙලා නෑ. අපිවැඩගෙනවා තැන් පත් කළ නමුත් උපලබ්දි නෝ චෙක්පත් තැන් පත් කල නමුත් උපලබ්දි නෝ චෙක්පත් චෙක්පත් අංකෙ දැන්ම දෙසියය. අසු කියතිෙන් චෙක්පත් අන්ගේ තියනවාත් දෙසී අසූ එක්කයිනේ දෙසී අසු එක්කයි චෙක්පත් අන්ගේ වටිනාකමතිය නොව පාලොස් දාහයි ඔන්න අඩුකරා තැන්පත් කල නමුත් උපලබ්දිනෝ එෙක්පත් අඩු කරා. අර ඊළගේක බලන්ට දහ නමදාහක් සාගර කියලා බලන්ට එක බැරවෙලා ති නොව බැරවෙලා තින ඔවුලක් නෑ සාගරගක බැරවෙලා තියනව ගැටලුවක් නෑනෙේ. පන්දාහා උපලබ්දි වෙලා තියෙනවා දොස් දහ තිනවා අටදහ තිනවා පාලොස්දාහ තියවා දහ නමදා හා ඔන්න උපලබ්දි වෙලා නෑ පන්දහ තිබබ මම අටදහ දැම්මේ පාලොස් දහ නමදාහා තියෙනව නේද බැරවෙලා දහ නමදදා බැරවෙලා තියෙනවා නේද තියෙනවා ගැටලුවක් නෑ. එතවට චෙක්පත් දෙකයි නේද තිබේ ලැබීම් චන්ලේ තියෙනවා හැබැයි බැංකු ප්‍රකාශන්නේ බැරවෙලා නැති චෙක්පත් දෙකක් තිබ්බ තැන්පත් කරන මුත්තුපල දෙ එකක් අට්ටදාහයි. දෙ හතලෙස් එක චෙක් පත ඉට පස්ස දෙසි අසු එක පාලොස්දාහයි අර පන්දාහ තිබ් අබුතේ පන්ද හවඩ මුදල් කියලතිී න අතරයි දොලහම් ඒක තිබ්බාඒ ගැල්ලුවක් නෑ හරිනේද රයි ඊළංගි ස්තප්ිකටය මොක් දී ලඟිස්ටප එක ඔන්න ගෙවීම් ජල්ලය ඇති ශේෂවැැංගු ප්‍රකාශනය හරපැත් එක සමග සැතිීම දැම් බලන්ට ගෙවීම් ජන්ල්ලේ තියෙන ශේෂ ගෙබීම් චැල්ලේ පලවෙනි තියෙනවා ගැනුම් කියලා හයදා හා දැම් බලන්න මේක බැංකු ප්‍රකාශනය හරවෙලා තියනවා අද ආ චෙක්පත් අංකෙත් හරි හරවෙලා තියෙන්නේ එහෙනම් ගැටලුවක් නෑ හරින ඊලග එක පාලොස්දාහක් මෙන්න ගෙබීම් ජාල තියනවා බලන්ඩ එක හරවෙලා තියෙනවා දෙකසි එ කොළහා ගට තියෙනවාන ඒකත් හරවෙලා තියෙනවා ගැටලුවක් නෑ. එට පස්සෙ දොළහා හයදාහා බලන්ට අගගට දොලහා එකන චෙක්පත් අන්කෙ බලන්ට හයදාහත් තියෙනවා හැබැයි අගට දාසේ ඒ චෙක්පත් අන්ක නෙවෙේ ඒ හයදාහ නෙවෙයි. එහනම් දෙසිේ එකකොල හයි බිඳදුවයි දොලහ කියන චෙක්පත අර රුපියල් හයදාහ. ඉදිරිපත් වෙලාද ගෙවිීම් ජනති නෝකයැ නිකුත් කරලා හැබැ ඉරිපත් වෙලාද ඉදිරිපත් වෙලා නෑ හන අපේගලේ නමකක්ද. නිකුත් කල නමුත් ඉදිරිපත් නොව චෙක්පත් මෙන්න චෙක්පත් අංකෙදලියමු දෙසකොලහයි බිින්දුවයි යෙදලියන්. තැ ලියාගන්න දෙසිේ එක කොළහයි බින්දුවයි දෙසි කොළහයි බින්දුවයි වටිනාකමයිෙන් දොලහා වටිනාකම හයදාහයි නිකුත් කල නමුත් ඉදිරිපත් නොවූචෙක් පත් හය දාහයි කියල ලියක හරි නේද වැඩේ රයි ඊලඟ එක බලමු දහට දාහක් තියෙනවා ඔන්න ගෙවිම් චැලති න බලන්ඩ එක හරවෙලා තියවත් දහට දහතුන තිබේ තිබේ ගැටලුවත් නෑ ඒක තිබේ ක බලමු දාහතර දෙදහක් ඒ හරවෙලා තියනවාද. ඒක තියනෝ ගෙටලුවක් නෑ දෙදහත් තියනවා. ඉටවස්සේ පහළව පන්දාහක් හරවෙලා තියනවාද තියනවා. පන්දාා තරවෙලා තියනවා ගැටලුවක් නෑ හරවෙලා තියන පන්දාහ තියෙනවා. දාසය හයදාහක් තියනවද නැද්ද තියනවා ගැටලුවක් නෑ හයදාහත් තියෙන. දා හත හාරදාහා ඒක නන්නෑ එහනම් ඔන්න චෙක්පත් අංකිලේනවා දෙස කොළහායි අගට බින්දුවයිත් දාහත හාරදාහක් ඒක ඉදිරිපත් වෙලා නැති නිසා මම ඔන්න හරකිරීමක් කරා. හරිද ඔන්න දැන් අපි ලැබීම්ජනලේ තිය ඒවා බැරපැත්ත එක්ක චෙක්කරා. නිරසි ගෙවීම් ජන්ලේවා හර පැත්තත් එක්ක චෙක්කර. හතරයි දහය විකුණුම් පන්දා හා උපපලබ්දිය වෙලා නෑ උපලද්ද වෙලා පතේති. දහය විකුණුම් එක ලැබීම් ජැල්ලේ උපලබ්දිවෙ ලබලන්නට බැරවෙලා තිය නො පන්දහා හතරයි දහය විකුණුම් මේ මෙතන පන්දදාහක් තිය නො මුදල් කියල පන්දහක් තියෙන් බැරවිල් එක හතරයි දොළහදිනවේ මුදල් කියලා තියෙනවනද පන්දහා ඒ චෙක්පත් අංකයක් දීලත් නෑනේ එක බැරවෙලා තියන අපි ඒක පන්දාහා කියල තමයි ගත්තේ. හරි නේද සෙවමනි පන්දහ තියෙනවා පන්දහ බලන්න මේ බැරවෙලතින් මගේ කියනම් තියනවා පන්ධ තියනවා ඇනික අඇගෙනුත් හන්න බලුවන් පන්දහ තියෙන දැන්වො අපි තැන්පත් කල නමුත් උපලද්ි නෝූ චෙක් පත් හා නිකුත් කල නමුත් ඉදිරිපත් නොූ චෙක්පත් අපි පරීක්ෂා කරලා බැලවා හරි නේද හරි නේද රයිට් මේ වැඩ හරි එ ඊළඟට බලන්න ඕනේ මුදල් පාල ගන මේ සහ නොව නොදේ ඇති දයි බලන්න ට කිය බල ම වනවා. පලවෙනියටම තියෙනවා දාහක් චෙක්පොත් ගාස්තු දාහක් ඒක ගෙවීමක් නේ එහෙනමම් මේක බැර කරනවා අපේ චෙක්පොත් ගාස්තු දාහයි ගෙවීම අපි මුදල් පාලකෙන බැර කරම දැන් සාමාන්‍ය බැංකු සැසතුමටගේ වැරදි දෙකයි එකක් මකක් නිකුත් කල නමුත් ඉදිරිපත් නෝ චෙක්පත් එකතු කරා තැන්පත් කර නමුත් උපලබ්දි නොෝ චෙක්පත්ව යායකද කරේ අඩු කිරීමක් කරා හරි දැන් මෙතන දැම් බලමු ගෙවීම් තිබන බැංකු ගාසු ජෙක් පපොත් ගස්සු දාහයි. ලාභාංශ කියයන්නේ ලැබීමත් නිසා දැම් හඩ කරනවා ලාශ ලාාංශ හාරදාහයි ලාභාංශ හාරදාහයි මේ හරදාහක් හර කරමු ලැබීම්න. තවත් මොනෝහරි තිබ්බද පුදේ මේකි මට මගේ රුණදයක්තිී නෝද නෑනේ ඔචරනේ තිබේ ඔචර එනේ තිබේ දැන් අර ලාභාංශගේල හරදාහ කරා බෑ චෙක්පොත් ගාස්තු කියෙලා දාහක් බැරකරයි චරයි නද ්‍රයිදැන් හැමෝම මට ගැන් සංශෝධිත මුදල් පාලනගිනුේ ශේෂය කියීයක් එනවාද ගලන එකලගන්න මෙතන එකතු වෙනවා තිස් නමදාහක්. මොන මේ පැතරගත්තාත් තිස් නමදාහෙන් දාහක් අඩුකරපු හාම ශේෂය පහලට ගෙන ගියා තිස් අටදාහයි. මෙන්න ශේෂය ඉදිරියට ගෙන ගියා. සටදායි වැඩ හරි තිස් සටදාහයි. එතකොට ඒක සංශෝතිත මුදල් පාල කිෙනනීමට දැම්ම මෙන්න තිස් අටදාහයි. වැඩේ ගොඩන දැන් ඔයාට පුළුවන් මේක එකතු කරගන්න හයදාහයි හරදාහයි මෙන්න දහදාහයි ඒක එකතු කරමු හතලි සටදාහයි හතලි සටදාහෙන් මේක අඩු කරන්න්ඩෝ කිය දඩු කරන්න ඕනේ හතලි සටදාහෙන් අඩු කරන්න් ඕනේ පාලොස්දාහයි. විසි තුන්දාහක් අඩුකරඩ ඕනේ. කිය පුේ විසි තුන්දාා කඩුර ොහවෙ විසි පන්දාහක් නේද. ඔවු! මේමකදදාවේ. බැංකු ප්‍රකාශනයට අනුවශේෂය. අරටික එකතු කර එකතු ගණන්තින්දිික බැංකු විසි පන්දහකෙ ෙවෙලත් තින උත්තරි බැංකු ප්‍රකාශනයට අනුව ශේෂ නො විසි පන් ැ ලන්න බැංකු ප්‍රකාශන ශේෂකද. ඔව! ඒක තමයි. පිළිතුරාවද තෙරුුණාද වැඩේ. න් වැඩි තේරුණාන කෙත්මි හරිද ගාන හදලිවරයි නියමයිය ගාන හදලිවරයි ගොඩක් අය ගාන හදලිවර ඇතළම ඉක්ට හදනවා අදන්න ආයාලා දක්ෂයි ගමන්න අපි හමීට පිවරෙන් පිවර යමු. එදකොට තවත් හොඳටවැට මේක තේරෙයි. විසිතුනය අයට මම පීවරෙන් පවර හෙමීට කියල දෙ අම්පුත එහම ගානක්ම ගැලපිල්ලක් අපි අමාරුම ගැලපිලෙත්. හෙමීට හදමු අපිට බෑ කියල එකක් නෑ. ීමෙන් හරියට ිගෙන ගත්ත. හරි ේද වැඩේ ්‍රයි් මේක හරිේ තව ගාන කදමනේ මන්සේද මද නෑනේ අපි තවගාන කදමු. තව ගාන කදමු යිට් නියමයි. අපි තවගාන කදම් බුතේ තවගාන කදමු. ඊ ළඟ ගානටත් යමු. අ කලින් හදපු මුදල් පාලල කිරීමට දුන්වටටම් ලදවටතම් ගලපන්න නැද්ද. හොඳ ප්‍රශ්නයක් සාරංක නෑ දුන්නවට්ටම් කියන්න අපිට මුදල් ලබෙන්න්නෙත් නය මුදල් ගෙවන්න ෙත්න්නේේ මුදල් පාලන ගිනුමේ තියන්නේ මුදල් ලැබීමම් හර කරලා මුදල් ගෙවීම් බැර කරලා තියෙන්. එතොට දුන්නවට්ටම් මුදල් ලැබෙනවාද නෑ ලදවට්ටම් මුදල් ගෙවනවාද නෑ දුන්වටම් වලට අපි වෙනම ගිනම් ගත කරන. අමතක දරමමා ැබීමම් ජයල කකරදකිවේ දුන්නවටම් දුන්නුවටම් ගිනුම හර කරලා නයි ගැතියෝ බැර කරන්න කියන. ලදවට්ටම් නයිහිමි ගිනුම හර කරලා ලදවටම් ගිනුමයි බැර කරන්නේ මේක මුදල් පාල ගිෙනුමට කිසි විටකදීත් එන්නේ නෑ දල් පාලකන මේ නෑ කියන්නේවා බැංකු සැසුමට දාල් වෙන්නේ නෑ කියන එක හරිනේද ර එහෙන අපි ඊළංගාන්ඩයන් තුන්වෙනි ගාන් දැම් මේ පියවරෑන්ටි මකන්න මොකද දැම්න් ඉතනවා පියවරෑන්ටික ඔයාලට මත්තක ඇති කියලා පවරෑන්ටික දැම් මතක තියෙන්ඩෝොඩ් පියවරෑන්ටික මතක තියන්ඩෝඩ යි අපිහ ඊළංගාන්ඩයන් තුම්වැනි ගාන බල මකදන් දනික දැම් මේක පොි කේෙකක් තියනවත් තුන් වැනිගානය මොකද බල කේක මේ තුන්වැනි ගානය තියෙනවා ජානක ව්‍යාපාරයේ දෙදා ශුවිසයකේ ජූලි මාන්සේ සඳහ පිළියල කර බැංගුස ජූලි මාසේ පැංකුත් සඇසඳුම් මෙයා හදප එක දීලා තියෙනවා. ඔන මාසේද ජූලිමාන්සේ. මුදල් ගින මේ නිවරදි ශේෂය ගැන සංසුශේෂේ තිස් සටදා හයිලු එකතු කරා ඔන්න අඩුකරා කියලා දීල හතලේ සෙක්දස්තුන් සය කියල දීරතියෙන ලැබීම් චානලයේ දීලා තියෙනවා අගෝස්තුමාසේ සාරස ගත ගෙවීම් චාල දීලා තියෙනවා බැංකු ප්‍රකාශනයක් දීලගේ යඩින් කියනෝ මේ අගරු චෙක්පත් කතාවක් නයිහිමයන්ට නිකුත් කළ බින්දුව එකේ හැට පහදරන්න චෙක්පත් අගරු වී ඇතත් එම අගර වීම පිළිබඳ මුදල් ගිනු මේ සටන් තබ නැත්ත කියලා තියෙන. තුනයි ඉතියහදිනගැන අවසාන දිනට මුදල් ගිෙනුේ අටයිඉතිහෙදිෙන මුදල් ගිනු මේේශේෂය හතලිස් දහක් විය කියලලා කෙරවට කියන්නේ සංශෝධීත මුදල් පාල ගිෙනුමයි පැංකු සැසදු ප්‍රකාශනය පිළියර කර. ද මේක හදන්න කලින් මුලින් අපි ආකෘතියග හගමකපු තිබෙන්ම හෙම්. මම එක පැහැදිලි කළ දෙන්න ගැ මේ සංශෝධීත මුදල් පාලන ගිනුව සංශෝධීත මුදල් පාල ගිනු අපිට ගැන්න පුතේ අටවැනි මාසය අගෝස්තුමාසක තමයි හදන්න කියලා කියැන අකෝස් වගේම බැංකු සැසතුමත් හදන්න කියන නිසා ම බැංකු සැසතුම් බලත් ආකෘතිය ගහා ගන්නමේ බැංකු සැසඳුම් ප්‍රකාශනය බු සැසඳුම් ප්‍රකාශනය අගෝස්තුමාසය අගෝතුමාසේ බැංකු සැසදුම් ප්‍රකාශනය කිය ගහගන්න උඩින් ලයාගන්්ඩ මෙතන සංසෝධීත මුදල් පාලන ගිනුට අනුවශේෂය සංසෝධිත මුදල් පාලන ගිනුමට අනුවශේෂය ඉට පස්සේ එකතු කරා රුල් කිහිපයක්තියලා අඩුකරා කියලා ලිය මඩ්ඩු කරා කිය ලිම එකතු කර ෆරුල් කිහිපයක් තිලා අඩුකරා කියල ලිබ.. දැම් මේක පතේ යටින් ඔයා දැක්කත බින්දුුවයි එකසි හයට පහදරන චෙක්පත අගරු වුණා කියලා කේ නවා එක. මතග තියාගඩ මංගේ කල් අද අවස්ථාව දික කියයන අගරීම කියති බැක්කුවෙන් ගෙවන්ඩ බෑ කියන. එක්ක බැංකුවට මුොදල් බැර කරන්න බෑ කිය කියෙන බැංකුවෙන් ප්‍රතික්ෂේප කරනවා. අපි තැන් පත්ර චෙක්පත් බැකෝ ෙන මේ නත් තැන්පත් බැංකුවේ කවන්් එකෙට දාන්නඩ බැවැැරදි. අන්න අගරු කරනවා. ඒ පස ඔයා කාටහරි චෙක් පද දෙෙනවා ය චෙක් පත අරගෙන ගම කියෙන මේකටන සල්ලි ගවන්්ඩ විදිහක් නෑ කියන. අගඩු කරන. බැංකෝ ප්‍රතික් සේප කරනවා. එක් ඔයා දුන්න චෙක්පතක් වෙන්නකපුළුව? ම තන් තැන්පත්රපු චෙක්්තත්ක් ව ද පුළුවවා එහෙ එකක්. අවසාන දිනට මුදල් ශේෂය හතලිස්දහයි කියල දීලයේනවා. ඔය දන්නවා මේ සංසෝධනය කරන්න පුතේ හැමවෙෙල්ලේම ගන්න අවසාන ශේෂය. එනං ශේෂය මෙතැනෙන් දාගන්නවා කිය අද්‍යශේෂය දාගන්නේ හතලිස්දායි මේක තමයි සංශෝධනය කරන්නට ඕනේ සංසෝධනය කරන්නට ඕට රයි මේ ආකෘති හදාගෙන මටක කියන්නක මුලින්ම. ආකෘති හදාගන ට ග කිය. ආකෘති හදාගෙන කියන්න හරිද ආකෘතිය හදාගෙන කියන්න හරිද මුතිේ වැඩේ ආකෘතිය හදාගෙන කියන්න වැඩ තෙරනාාද ආකෘති හදාගෙන මට වැඩේ කියන්න හරි හරි ගොඩක්යි හරි කෙලා මැසේජෙක්කු තිවවා නියමයි අපි වැඩේ කරගෙන යමු ර් වැඩේ හරිද හරි ඉවරයි ග මේ වැඩේටගන්න කලි ම මෙහෙම වැඩක් කරන්න. දැ බල දැම්පුතේ ජූනේ ජූලි අගෝස්තුනේ දැන් ජූලි අගෝස්තුකේ පවා ම මෙහෙම කාලච්චේ දෙැදන මේ ජූලි මාසේ මේ ජලි මාසේ අවසාන දින. හැම්වෙලේම්පුතේ ජූලි මාසේ බැංකු සැසදුමෙන් වෙන්නේ මේ ජූලිමාසේ අවසාන දිනට මුදල් පාල ගිනු මේේෂයයි හොදටතරු ගන්ඩ. මෙන්න මේ දිනට බැංකු ප්‍රකාශයයේ ශේෂය අතර සැසදීමක් කරලා මේ දෙකට හේතු කියන එක කියැන්නේ. අවසාන දිනට තමයි ශේෂත්තර වෙනසගැන්. ජූලි අවසානයේ කියන්නේ අගෝස්තු මාසේ ආරම්භය කියලවයාට තේරෙනවද. ජූලි මාසේ අවසානය කියලා කියන්නේ අගස්තු මාසේ ආරම්භය කියලා තේරෙනවාද අර්ථේරෙන. එ අපිට දැන්ක කියන්නේ අගෝස්තු මාසේ බැංකු සැසදුම් හදන්ඩ කියලා. එතුකට අපි කරන්න මේ ගස්තු මාසය අවසාන ශේෂය අඇතලිස් දයි මේක සංසෝධනය කරා නිවැර දිශේෂය බෙතෙන් දැරගෙන යටින් අගෝස්තුමාසය අවසාන දිනට බැංකු ප්‍රකාශනය බලනක. එතකොට මේක අපිට ජූලිමාසේ බැංකු සැසඳම දීලා තියනවා ැන් කවුරු හරි කෙනෙක්ට කිවොත් ආරම්භක සැසඳුම් ප්‍රකාශනය දැම් මේ අගෝස්තුමාසේ ආරම්භකශේෂ සැසදුම් ප්‍රකාශනය කියලා කියන්නේ ජූලිමාසය හදපු බැංකු සැසදුමට නේද තේරුනාාද නැදේ මං කියබ ආතිය අගෝස්තුමාසේ ආරම්භකශේෂ සැසඳීම තියෙන්නේ ජූලි මාසේ බැංකු සැසඳමේ නේද ඒරුණාද නැද්දමට ඔද් කියලන්න හැද කියල ැසේජැකවන් හරදතේ තිේරුුණාද නැද්දහකැන ජූලි මාසේ අවසාන ශේෂයනය මුදල්ාල ගිනු මේේෂය බැංකු ප්‍රශන ශේෂය සඳනය කර ලෙවන්නේ ඉතින් අගෝස්තුමාසේ ආරම්භක ශේෂය කියන්න මේ මාසේ අවසාර දවසන එහෙනම් ජූලි මාසේ බැංකු සැසදුමෙන් පෙන්නන්නේ අගෝස්තුමාසේ ආරම්භක මුදල් පාල ගිනුමයි ආරම්භක බැංකු ප්‍රකාශනයේ ශේෂය අතර වෙනසනේද. ඔවු! හරි! ඔවු කියලා කිව්වා මංහිිනම් පිළිගන්න. ඊළඟක බලන් එහෙනම් මෙතෙන්දි අපිට දීල තියෙනවා බලන්ඩ ජූලිමාසේ බැංකු සැසුදුම් ප්‍රකාශනය එකකැන් අගෝස්තු මාසේ ආරම්භක දිනට මුදුදල් පාල ගනිුමේශේෂය කියද මට වන්න බල අගෝස්තුමාසේ ආරම්භක දිනට මුදල් පාල ගිනු මේේශේෂය කියඇත්තියෙන් ඇද ජලිසයවසාන බැකු සසදුුව පෙන්නන්නේ මුදල් පාලන ගිනුේ ආරම්භක ශේෂයයි බැංකු ප්‍රකාශනය ආරම්භ ශේෂය අතර වෙනසට හේතු. දැකවුරු හරි මටේ වන්ඩ අගෝස්තුමාසේ ආරම්භක මුදල් පාලන ගිනුමේශේෂය කියද එවඩ බල. හැමෝ මේ වන්නඩ බලන්න උත්තරය. අගෝස්තුමාසේ ආරම්භක දිනට මුදල් පාලන ගිනු මේේශේෂය කිර්මක අපි පලවනයට ආරම්භක ේෂය නිවැරදි දැයි පරෙක්ෂා කර බලන්නවුව. බලන්න අගෝස්තුමාසේ ආරම්භක දිනට මුදල් පාල ගින්නු මේ ශේෂය කියද අගෝස්තු මාසේ ආරම්භග දිනට මුදල් පාල ගිනුමේ ශේෂය කියද මවැහෙනවා නේද පුතල මා වහෙනවනේ මට උත්තරැක වඩ බලන්න අගෝස්තුමාසේ ආරම්භග ශේෂය තිස් අටදාහයි කියලෙවල යනවා සෙවුමේනේ නියමයි හතලි සෙක් දස්තුන්සය කියන්නේ බුතේ ඔය ඔයා කියලා තියන්නේ බැංකු ප්‍රකාශනයට අන ශේෂ සටදාහයි කියපය තම හරි. දැන් උඩ ජලිමාස උද් පේනොවද මුදල් පාලන ගිනු මෙේ වැරදිශේෂය මං හේ. අගෝස්තුමාසේ ආරම්භක මුදල් පාල ගින මෙ වැරදිේෂ, මුල් පාලගිනු මේේෂ කියද කියල කිය මුදල් පාලගි ේෂය ති සටදායි. එහෙන යටින් ඔය දීලා තියෙන්නේ අගෝස්තුමාසේ ආරම්මක බැංකු ප්‍රකාශන ේශේෂය අතලිසෙක් දස් තුොන්ීයයි කියලා නිේරුුණාද. බලන්නක බොරුන ගැටිම් බැංකු ප්‍රශය ආරම්භ ශේෂය අතලි ෙක්දස් තුන්ශ කිය ල තියනවා දක්ද. ඔ! එහෙන මුදල් පාල ගිනිුමේශේෂය ඔන්න අපිවාගත්තා පෙරමාසේ බැංකු සැසඳුමෙන්. ඒක තමයි දී එනබුද මේ මාසේ ආරම්භකශේෂාතර වෙනස. තේරුුණාද තේරුණා එහම් ොන පලවෙනටම පිච්චෙක්රම ආරම්භකශේෂ නිවැරදි දැයි පරීක්ෂා කර බැලීම. එහනම් ගමසේ බැංකු සැසුට ගීල බලන්නවා මුදල් පාල ගිනු මේේෂය කියයද. සට හයි. ගේ මමාසේ බැංකු සැදුුමෙන් බලමු අපි බැංකු ප්‍රකාශනය ආරම්භක ශේෂය කියද හතලසෙක් දාස්තුන් සයයි එහෙනම් ආරම්භක ශේෂ දෙක සමානද අපි ටෝම අරිියද්දාල යන්නගුලුවන්ද. ඒළඟ පියවරට ඇන්නගුලුවන්ද සමානද අසමානද අසමානයි. දැන් කලින් ගණන් දෙකේම ආරම්භක ශේෂ දෙක සමානු වන ගැඩලුවක් උන්නෑ. බැරි වෙලාවත් පුතේ අසමාන වුනොත් අපි මොකද කරන්නේ. ආරම්භක ශේෂ දෙක අසමාන වුනොත් අපි මොකද කරන්නේ. රම්භකශේෂසමාන වනොත්මොද කරන්න ඒ එතකොට ඔයා අන්ඩෝනේ පෙරමාසේ බැංකු සැසඳමට පෙරමාසේත් බැංකු සැසදුමේ තියෙන තැන් පත් කළ නමුත් උප ලබ්දි නෝචෙක් පත් මේ මාසේදී ඉදිරිපත් බැංකුවට පැටිල තියන්න පුළුවවා ඒක චෙක් කරන්න ඕනේ එහෙන ඔන්න ආරම්භකශේෂ අසමාන වනොත් ඔයා බලන්ඩෝනමනවද පෙරමාසේගැන මීට කලින් මාසේ දැන් අගෝස්තු මාසේ ආරම්භකශේෂය අසමානයි ආරම්භකශේෂ අසමානවීමට හේතුවතියෙන් අනි වාරයෙන් ජූලිමාසේ ඒයන්නේ කලින් මාසේ එනම් කලින්මාසේ බැංකු සැසදුමොයානි වාර්යෙන් බලන්ඩ මෝන් පන්න ආරම්භකශේෂ අසමාන නං තංගාලයන්ඩ පෙරමාසේ බැංකු සැසතුට දැමට කියැන් මෙම කියන්න ඇැතවත ආරම්භකශේෂ සමාන නැත්නං පෙරමාසේ බැංකු සැසදුට යන්න හරින යි එතට ඔන්න අප පෙරමාස බැංකු සැසලමට ගියා ජූලි මාසේ. ඒක උඩ්ඩම තියෙනවානේද නිකුත් කල නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්. ඒ ගියමාසේ නිකුත් කරලා ඉදිරිපත් නොවන චෙක්පත් මේ මාසේද ඉදිරිපත් වෙන්ඩ බයිද පුළුවන්. එහනම් පළවෙනි හාරදාහ බලන් බිදුව එකසි පනස්සට දැක්කවද නිකුත් කල නමුත් ඉදිරිපත් නෝූ චෙක්පත දැක්කා. ඒ හරදාහ බලන් බැංකු ප්‍රකාශනය හරවෙලා තිය නොද කියල් බැංකු ප්‍රකාශය හොඳවට බලන්න පුුති හරවෙලාද නොද කියෙළයි හරදහ හරවෙලා නෑනේද. බැංකු ප්‍රකාශනය හරවෙලා නෑනේද නෑ. ගිය මාස නිකුත්රපු චෙක්පත මේ මහසේද්දීබත් බැංකෝට ඉදිරිපත් වෙලා නෑ. එහනම් ක තවදුරටත් නිකත් කල නමුත් ඉදිරිපත් නෝ චෙක්පත් නිකුත් කල නමුත් ඉදිරිපත් නෝ චෙක්පත් ම කල්ද කරන්න කිවේ එකතු කරන්න කිව්වා හ එකතු කරමු නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝචෙක් කියලා දැම්මා චෙක්පත් නගේ දැම්මා බිදුව එකසිය පණස්සට වටිනාකමතියනවා හාරදාහක් මෙන්න දැම්මා. ගියමාසයක ඉදිරිපත් වෙලා තිබපනං අවුලක් නෑ දැන් ගියමාසේක මේ මාසේ දීවත් හරවෙලා නෑ ඉදිරිපත් වෙලා නෑ එහෙන අපි ඒත් තවදුරටත් නිකුත් කල නමුත් ඉදිරිපත් නෝූ චෙක්පත් කියලා හරදාහක් මෙන්න මෙහෙම ලිය. හරි නේද වැඩේ මෙර මාසේ බැංගු සැදුමට යන් ඊළඟ එක බලමුහෙන බින්දුව ඇකසිය පනස් නමයට හරිද්දාගන්න තුන්දස් අටසීයක්තිය නවා ඒක බලන්න කතෙ හරවෙලා නිකුත් කර පේවා හරන වන්නඩෝඕනි බැංගු ප්‍රකක්් එක ම මේ හරවෙලා තියනොද කියෙල බලන්. බලන්පුතේ තුන්දාා සටසිය පනස් නමේ ඒක නම් තියනෝ. තියෙනවනං ගෙටලුවක් නෑ. තියනවනං ගැටලුවක් නෑ. හරි ඊළඟ එක බලන් දෙදහක් බිඳුව එකසිය හැට බලන්නපු ඒක හරවෙලා තියනෝොද නිකුත් කරපේවා ආ ඒකත් ඉදිරිුපත් වෙලා තියනො දෙදහක් තියෙනවනං අවුල්ලක්න තිබ්ේ නැත්තන් මයි අපි ඒ මේ මාසෙත් නිකුත් කර ලමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් විදිහයට ලියන්නේ.හරිනේද සෙවුමෙනේ සංසෝධීත පාල ගිනම මේ ආරම්භග ශේෂය ආවවිධක් නැබුත එක දී ති බාහත ලෙස් දහක්ක සංසෝධීත පාල ගිනුමේ ආරම්භක ශේෂය කියන්නේ. අවසාන ශේෂයෙන් මුදල් පාලන කිෙනේ මේ ගනයටටම බලන්න කුමේ හටයි ඉතිහදින්න මුදල් ගනිුේ ශේෂී හතල ස්ායි දීලා තියනවා. හදන්ට දෙන්න ඒකැමන් දැම්මේ රයි හටවට හරිනේ ඔන්න අප පෙරමාසේ නිකුත් කරන නමුත් ඉදිරිපත් නොෝූෂෙක් පට්ි බැලවා ඊට පස්සේ තැන් පත්කරපුයවා මේ මාසේදවත්තු බල්ි වෙලාතිී නොද කිය බලන්නට බලන්න ගිය මාස බැංකු සසුමේ දෙදහකට හරිත්දාගන්න ඒ දෙදහා බැරවී තිබේ දැයි බලන්න චෙක් පත් තැන් පතු කියලලා තියනවාත් දෙදහා. ටුවක් නෑ ඊට පස්සේ තුන්දස්වන්සීයක් බැරවෙලා තියෙනවන්නේ බලන්ඩ එකක බැරවෙලා තියනොද කියෙන තුන්දස්වන්සය බැවවෙලා තියෙනවාොද ආතිනොති නොයි තැන් පත් කකිීප් තුන්දශස්වන්සිය තිහෙන ගමහසේ දක්පුවා මේ මාසේද බැංකෝට වැැටිලා නම් අවුලක් නෑ මේකත් වැඩිලනනම්කත කරන්න තැන්පත් කල නමුත් උපලබි නෝූ කිය ලිය නොයිතයි හරිද ඊට පස්ස මේ වැරදි හර ඉවත් කිරීම කියලා දාහක්ති නො බලන්ඩ මේක දාහක් ොහටරරි. ැරවෙලා තියනො වැරදි හරිවත් කිරීම කියලා දහක් තියනෝ නැද තියනවා ගැටලුවක් නෑක බැංකු වෙච්ච රදක්කයා හදලක් ර. දෙැම්මට ගැ මෙන්න මේක හැ මුලිම බලන්නමකද ආරම්භ ශේෂරික්ෂා කල බල මුදල් පාල ගනිුමේෂයයි බැංක ප්‍රකාශනේශේෂයයි. ද මුදල් පාල ගිනුමේශේෂයයි බැංකු ප්‍රකාශනේශේෂයි අසමාන නම් ඔයා යනවා හලින්මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශනයට. එකල ඒකෙ නිකුත් කරපුවා. මේ පාර බැංකු ප්‍රකාශනේ හරවෙලා තියෙනවාද කියලා බලනවා. තිබ්පුොත් ගැටලුවක් නෑ තිබුණේ නැත්න ඒක නිකුත් කල් නමුත් ඉදිරිපත් නොූ කෙල්ලෙවා. ගිය මාසේ තැන්පත් කර නමුත් උපලබ්දි නෝූ චෙක්පත් මේ මාහසේ බැරවෙලා තියෙනෝද කියලා බලනො. තිබත් අවුලක් නෑ. තින්පෙන් නැත්නං අපි තැන්පත් කල නමුත් උපලබ්දි නොූ චෙක්පත් කල මෙතනින් අඩු කරනවා. ආරම්භක සේ සසමාන වුනොත්. පෙරමාසේ බැංකු සැසඳුම බලලා. මේ මාසේ බැංකු ප්‍රකාශනයක් එක්ක චෙක්කරන විදිහ තේරුුණාද. ඔබට තේරුණාද මේ කොටස මට ඔවුද නැද්ද කියලා පොඩ්ඩක් මැස ජැක අපි දෙවනි ස්තපකට ය ඊලඟට හරිද වැඩි. ඔබට මේක තේරුණාද මොකද කතාව ඔවු නියමයි හරි හන අප ඊළංක කොටසටයමු හරි එහෙන අපි ඊළංඟ කොටසට ඉතාමුණන්දුවෙන්ය හරි නියමයි. හගේ ට් මට ලකෙන් ලැබිම් චානල තිනව හැංකු ප්‍රකාශනය බැර පැත් එක් ැසීම දැ අරලින්වාගේම වෙනසක්න අපි චෙක්කරම් හැබෑර එකසි හැට පහ මතකතියගැඩ එක අපි තේන්දි කතා කරම් පන්දාහක් ලැබිලතියෙනවා බලන්ඩ එක බැරවෙලා තියෙනවාද පන්දාහා ආචෙක් පත්තැන් පතු තියෙනවා කැටලුවක් නෑ ඊට පස්සේ නමදාහත් තියනොමින් ලැබීම් ජාලයක බැරවී තිබේ දයි බලන්න මුදල් තැන් පපතුකෙල් නමදාහත් තියනවා ගැටලුවක් නෑ. ඉර පස්සේ හාරදාහක් තියනවා බලන්ඩේ හාරදාහ බැරවීතිබේදැයි බලන්න ආ තියනවා ඒ හාරදාහත් තියනවා මංහිතන්න දකිින් ඇති හර්දහ තියනවා. හයදා සාරසිීයක් තියෙනවා චෙක්පතක් තැන් පත් කරපුොේ හයිදා සාරසිය තියනොද බලන්ඩ බඩුම තමයි ඒක් නෑනෙ තැන් පත් කල් නමුත් උපලක් දිනෝ චෙක්පත් ඒ නෑ එහෙනම් අඩුකරා කියන තැන්ලෙ නොමේ තැන්පත් කළ නමුත්. ල්දි ොූ චෙක්ත්ව ල දන්නවා දැක් මේ වෙනකොට අඩු කරනෝ කියදපුුතේ හයදාස් හාරසීයක් අඩු කරලදානෝ. වැඩි හරිනේද හයදා හාරසයක් අඩු කරල දානෝ හරිේ එක මදිනයක් වඩ වන මෙහම චෙක්කර අධිබුතේ එකමදිනයක් වඩඕනෑ කවදාවත් එක දිනයක් වන්නෙ නැව නිකන් හිතන්නකු අධන චෙක් පත්ත දවස් දෙකින් බැර වෙන්න පුලුවන් ැයි මුදල් ැන්ත්රො අදම තැන්පද අදව සල්ිධානරුපල් පනස්නාාවඒ අද වැටනො හැබැ අදවා චෙක් පතත්දානා එක දවස් දෙක්කට පස්සෙ එහිෙනම් අදදාන චෙක්පතා අදම බැරවෙලාතියෙන් ඕනි කිය එකක් නෑ ඒ මේ මාසෙත් තුළදී බැරවෙලාතිී නොද සමහර් බැරෙන් නෑ එක ඉල්ලඟ මාසට ඒන අපි ඒවල්ලියන් තැන්පත් කර නමුත් උබ ලබ්දි නෝ කියල එකම දිනය වියයුත්තේ නැත හොඳයි ප්‍ර්නහනව සතුටීමට හේ ඊලයික බලන්න ඟ ැන්ත්ල නවා එකොළොස්දාහක් බැරවීති බේද තියනෝ තියනවා වැඩි හරි එකළොස් දහ තියෙනවා අදාශනසී තිබබෙන අපි ලිව්වා අටදස් පන්සියයක්ක් බැරවීති බේදයි බලන්න නෑ තියනවාද නැද්ද එකකළොස්දහ තියනවද නැද්ද එකොස්දාහක් එකකොස් දහ තියනවා අටදදාස් පන්සිය නෑ හම් ඒකත්මකක්ද තැන් පත් කළ නමුත් උපලබ්දි නොවූචෙක් තවත් එකක් තිබ්බා අටදාස් පන්සීයයි හ වැඩේ හරිනේද වැඩේ හරි හරි. ඊට පස්සේ අපි ගෙවීම් ජානලේ තියනවා බැංකු ප්‍රකාශනය හරවී බ දැයි බලන්ඩ නේ මෙතන්ද අර ිින්දුව ඒකසි හැට පහදරන චෙක්පතා අගරු වෙලා කියලා යටින් අතිරේක තොරතුරක දීලා තියෙනවා එකමතක තියාග. දැන් අපි බල බින්දුවයි එකසිය හැට එක හද්දාහා හරවීති බේදැයි බලන්න එක හැට තියෙනවනේ ගැටලුවක්නේ හර වෙලා තියනවා හදදා. ඉට පස්සේ නමදහස් දෙසීයක් ඔන්න හරවෙලා තියනවා හැට් දෙක එක හරවෙලා ය නොතු බලන්න එකෙසි හට දෙක ඒකන නෑ නේද. ඒක නෑනේද පුතේ හැට දෙක නමදහස් දෙශය නෑනේද හර වෙලා නෑ එහන ඒකමකක්ද නිකුත් කල නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්. ඒක එකතු කර නොහැමවෙේ මෙහි නම් අපි ඉලියමු බින්දුවයි එක සිය හැට්ට දෙක. එක හැට දෙක නමදස් දෙසිියය. එකසි හැට දෙක නමදස් දෙසියයි. එකසි හැට දෙක නමදස් දෙසිය. වැඩේ හරි. ඊළඟට බලන්න කුලි හයදා හට හරි අදදාගණඩ කුලි හයදාහට අයියදා ගන්න එක හරවීති බේදැයි බලන්න ආයෙක් හර වෙලා තියනවා ගැටලුවක් නෑ. ඊළඟ එක බලන්න බුතේ පන්දා හට හරි අද්දා ගඩ හැකසි ටහ පන්දාහත් තියනවද නැද්ද. තියනවා ගැටලුවක් නෑ හැබබැයි ඔ එකස්සේ හැට පහ තමයි කෙස් එක තුන්දස්දේයක චෙක්පතත් ති නොනේ ඒක ඉදිරිපත් වෙලාපුතේ අදරුව වෙලා අගරල්ල කරම ෙමයි තැන් තුන්දස්දේයක චෙක් පත ම මෙෙම රංගිහිල්ල බැංකට දාලා බැංකෝ කියලා මේ චෙක්පත වැරදි මේකනම් ගවන්ඩ විදිහක් නෑ කියෙලා ය චෙක්පත දීලාක් ගෙවල නෑ එහෙනම් නිකුත් කල නමුත් ඉදිරිපත් වෙලා ඉදිරිපත් නෝකන්ඩ බෑ අගරු ලා අගරු නොත්පුතේ කවදාවත් මේකට ලියන්නන්නේ නෑ ොකද බැංකු සැසතුමට ලියන් නෑ. අගරුුණොත් ලියන්න මොකටද සංසෝධීත මුදල් පාලන ගිනුවට. බැංකු සැසු මේ ඔයාලා ලියන්නේ දැනට දෙකක් විතරමයි මොකක්ද ලියන්නේ නිකුත් කල නමුත් ඉදිරිපත් නෝූ චෙක්පත් එකතු කරා තැපත් ක නමු උබලබදි නෝ චෙක්ත් අඩු කර. ඇනිෙක්හමකක් ම ලිවේ මොකේද සංසෝධීත මුදල් පාලන ගිනුමේ තේරුුණාද. එහෙනම් නිකුත් කරලා අගරුණ චෙක්පතතා අග රුණා කියන්නේ ගෙවන්ඩ බෑ කියනෝ කළ මංවායට කිව්. දැන්වාහිතන්න චෙක්පතක් නිකුත් කරද්දි මුදල් ගිෙනුම හරද බැරද කරන්න කියල මටවන් ඔයා චෙක්පතක් නිකුත් කරනවා. එතොටවා චෙක්පතක් නිකුත් කරදි මුදල් පාල ගෙනුම හරද බැරද ඔය චෙක්පතක් නිකුත් කරනවා. මුදල් ගෙවනවා. එතන් මුදල්ාල ගිෙනම හරද බැරද කෙල් මටවන් බැර හරියට හරි. නවා චෙක්පතක් නිකුත් කරද්දි බැරකරනවා නං ඒ අගරුණාට පස්සේ නැවත මකුද වැැකරන්්ඩෝනි. හර කරන්න්ඩෝනි. ඔයත් තැන්පත් කරපු චෙක්පතක් අගරුුණොත් බැරකරනොයි තැන් පපත් කරන්දි හරරනවා අගරුණනොත් බැරකරවා දැන් චෙක්පතක් නිකුත් කරා නිකුත් කරපුය බැරකරන්න ඇති. ඒක අගරුුණ හම ඔයා මොකද කරන්නේ හර කරන්න්ුන හනම් මේ එකේ හර කරන්න්න අගරු චෙක්පත් කියලපු තේ තුන්දස් දෙෙසියා. නිකුත්කරපු චෙක්පත් අගරුණ හාම? හැමවෙලේම මුදල් පාලන ගිෙනුමට හර වෙනවා ඇ නිකුත් කරාදි බැරවෙනවනම් අගරුුවවෙද්දි මොකද වෙන්ඩෝට හරවෙෙන්ඩෝ් එක අහෝසිවෙලා ඇඩ වැඩේ පැහැදිලිද වැඩේ පැහැදිලි ඊලංකොටසට අම්මු හර කරාන අගරුචෙක්පත් කියලා හරකරානේ ද තුන්දස් දෙසියා ඔවු ඊළගේකටයම්. ඊලකපුතේ හාරදා සාරසියක්ක් තියනවා නැහිමියෝ බලන්ඩේ එක හරවීතිබේද ආඒක තියෙනවා හැට අයතිෙනවා. ඒට හදදාසේ එකකසියයක් බලන්න තියනවාද අහරවෙලා තියෙනවාද ආන්නනෑ එකසිය හැට හත නෑ එන එක නිකුත් කල නමු ඉදිරිපත් නෝචෙක් පතාකඒක මම එකතු කරනවා බිදවා එකසිය හැටහත කියද හදදා ස හදදා සකසිය වැඩේ හරි දැන් හරි දැන් ඔොයා බලන්ඩ දැන් ඔයා බලන් මුදල්පතේ බතේ සටහන් නෝවන දේවල් තිබේ දයි බල මුදල් පපති මො සහ ොච්දේවල් බල දපති සටහන් නොවිච්චදේවල් ලන් මේක තියනේවා. මෙ ගොඩක්ඒව තිබ ප්‍රේෂණ ප්‍රේෂණ කියනපුතේ ලැබී මෙහිෙනම් මල් ලේනවා නයගැති ප්‍රේශණ ලැබීම ොයාදන්නෝ මේක හර කරනවා දෙදස් පන්සීයක් තිබ්බා. ඊට පස්සේ බැංකුගාස්තු මෙන්න පන්සීයක් තිබ්බා ගෙවීමක් නිසා බැරකරනවා බැංකුගාස්තු පන්සීයයි බැර කරනවා. ඉට පස්සේ හරබදු මංකිව බැංකුවෙන් අය කරනවා හරබාදු ගෙවම් නිසා ඒක ඔයාගේ අඩු කරනවා දෙසි අසූවා. තවත්මනොෝ හරි තිබ්බද ඔය ටික විතරයි නේද තිබේ ඔ ටික විතරයි තිබෙන එහෙනම් ඔය අඩ පුළුවන් දැන් සංශෝධිත මුදල් පපාලන ගිෙනමට අු ශේෂයේ මට කියන්න බලන කියද. ඇතන බිදුවයි බිදුවයි හතලිස් දහත් දී ලතිබ භගානය අවසාන ශේෂය මේකයි කියල ඒකයි මං ගත්තේ පහයි නං හයයි හතයි. නැතිනව පහයි හතලිස් පන්දාාස් හත්සීයයි හරි හතලිස් පන්දාාස් හත්සයෙන් මෙන්න මේදක අඩු කරන්න බතේ ඒකළ මට ශේෂයකයන් හත් අසුවකඩු ශේෂය ඉදිරියේ ශේෂය ඉදිරියට ගෙන ගියයා මෙන්න ශේෂය පහල්ලට ගෙනගියයා. ශේෂය වඩ බලන්. හතලි සතරදාස් නමසය විශ්සයි කියල සෙවමිණී කියෙන හතලි සතර ස් නමසය විස්්සයි කියලා හරිනේද. හතලස් හතරදාස් නමසය විස්්සයිලු සතරදා නමසය විස්්සයිලු හරිට බලන්න වන්න තවත් එක්කනෙ ඒ හවුරු කරා හතලි සතරදාහස් නමමසි විස්සයි. ඒක තමයි දැන් අපිට මෙතනෙ දාන්නේ හතලි සතරදාහස් නමසය වි්සයි. හරි දැන් ඊට පස මේටික එකතු කරමු හරදාහයි මටික එකතු කරමු ේටිග එකතු කර හම කියක් නොවලන් තුනයි දහතුනයි විස්සයි. විසිදාස්තුන් සියන. මේටික එකතුව. විසි දස්තුන් සයයයි මේ දහතුනයි දහත්ම ඇතයි විස්සයි ද මෙතර තින බින්ඩුරයි දෙකයි දොළහැන් දෙකයි එකක් ඉතුරු පහයි අතරයි දෙක හය හැට්ට පන්දස් දෙසය විස්සක් කෙනා ද මේ මේටික අඩ්ඩු කර කලින්මතකැ දැන් අවසාන ශේෂය කියයක් කෙනවද බලන්නපුුදේ පනස් දස් තුන් සය විස්සක් කෙනවාවද කියලා මටක කියන් හරියටම අවසාන ශේෂය කියයක් කෙනවාද පනස් දස් තුන්සය විස්සයි මොකක්ද ඒ ආවේ මොකක්දේ පනස්තුන් සය විස්ස බැකු ප්‍රකාශනයට අනුවශේෂය මොකද මේ යාවේ බැංකු ප්‍රකාශනයට අනුවශේෂය බැංකු ප්‍රකාශනයට අනුවශේෂය හරි මේක හරි අය තේරුුණාද වැඩේ ආරම්භකිශේෂ වෙන සුනොත් පෙරමාසේ බැංකු සැඳමට ගිය ඒකේ තැන් පත් කල චෙක්ත් සේ බැවලා තිනද කලබව තිබු වුල්ක් ෑ තිබ නැත්තන් මේ ස බැන්කු සැදමටත් දලි නිකුත්රන ත් ඉදිරිපත්න වෝූ චෙක්පත් බැලවා. හරි. එක ආරම්භක ශේෂි වැරදි කරලා ආයෙත් ලැබියම් චානලේ ගැවියුම් චනල මෙන්න මේටික ඔබට හොඳින්ම අවබෝධූනාද පැංගු සැසඳුම් වල මෝලික සිද්ධාන්තය. මෝලි සිද්ධන්තය. දැන් අපි මේක හොඳට ප්‍රගුණ කරලා අපි අලුත් ගණන්ටික හාගනය අන්නඕන මේක ගනන් අදන්ඩෝන බැන්. ම මේ ගැනව තිරියක මූලිකොට සමේ තාව ෝඩා අලුත් නලුදවල්ලක තුවවේ අපි හදාගන අන්්ඩෝනේ මේක ඔබට පැහැදිලිද. විසිතුනය වෙනුවෙන් අපි මාස හයකින් විෂේ නිර්දේශයේ අංගසම්පූර්ණව හිත්තක්වත් නැතු සියලුම ප්‍රමිති සමාගම් හවුල්ලයා පාර හැම එකක් මයාලට ඕනෙ ප්‍රශ්නයක් මගෙන් අහලා ඉගනගන්න පුළුවන් නියම ඔන්ලයින් පන්තියක් අපි ලබන මාසේ මුල් සතියද ආරම්භකිරී බක් කරනවා. හැමති කට්ටිය අපිත් එකක්තු වන්න මේ පනි විඩේ අපිේ මුල් කොටස්ටික ගහොමත් නොමිලෙව ගන්න මේ වැඩ සටහන පිළිබඳ. යාගේ යාලුව තවදුරටත් දැනුවත් කරන්න සම්බන්ධ වෙල ඔබ මේකින් උපරිම ප්‍රයෝක්ෂණයකන් මං හිතනම් මේකින් ඔබට නැවත පාඩන්ටික මතක් වෙනවා ඇතිකිය ඔව විසි දෙක අයටත් පුතේ ජනවාරි මාසෙමුල් සතිීන්දක් නැව ජනවර මනිස්රි ඊළග මාස මුල් සතිීන්දම් මාස තුනෙෙන් විශය නිර්දශයවසායකනයකන මීට වඩ පොඩක් පඩම්වැඩ ප්‍රශ්ට පත්තර සහ අනෙකුත් පාඩන් කියා දෙන පන්තියක් පටන් ගන්නවා ඔයයාහලමගේ නම්බරේ සව් කරලත්තියන්ඉන්න බං ස්ටේටස් දාන්නම් ඇතකට වාල්ලට බලාගන්න පුළුවන් සම්බන්ධ වෙන්න අපි ජවයෙන් වැඩ කරනවා අයාලටන පාන්දරෙක විතර වෙනම් වැඩ කරන්න වෙයි. විසිතනේ කට්ටියට ජනවාර වෙද්දි තමයි වර කරන්න වැඩේ විශෂෙන්නිර්දේසිේ අරගොල්ලවන්ට මාස්තක කුණෙ ඉවැඩ කරවා. කොහොම හරි ඒ සාමාර්ථයකට යන්න බී සාමාර්ථයකට අවම වශයෙන් ස එෙක්කට මොකුත්ම බැරි කෙනෙක්. යන්න. අපි වැඩේ කරල සැනසුම්රල තියෙන හෙනක් හමෝටම මං තනොම මේකොට තේරෙන්දී අපි සඳුදාධනේදී නැවත මුුණ ගැසෙමු. මුණ ගෙලා තවත් බැංකු සැසදුම් ගණන්තික කදදල මේ පාඩම සීරසියක් කිවකරු. ඉවර කරලා අපි බ්‍රහස්්පතින්දාර ලැබිීම් ජනල් ගෙවීම් ජානර් කතාවත් අවසාන කරලාදා. හරිනේද ඒඩ පස පිට තියෙන වැරදි නි වැරදි කිරීම් කියන පාඩ රයිටහෙනක් හැමෝටම ආයිබෝවන් බම සුභරාත්‍රයක් කියල මම් පාර්ථන කරන ංහිතරනම් මේ වැඩික් ඔබ පරියුම් ප්‍රයේෂණයක් ගණන්ඩ ඇති කියෙන නිදිීද දන්නත්නය සමරුණි රයිට් එන හැමෝටම සුබ දවසක්ආයිභෝුවන් පුතේ හරි.